أهلا بك، لماذا بدعمك معك؟ मैं स्वामी मान से वडमावदाल पूज्य पाद तपाणी रतन स्वामी मान से अतुलु वडमा सिद्धना महासंग्रहत्ने नावसराय दबर सहोदर सहोदरनी अदु दवसे इरिदा संध्या भागे अपड इताबन महत्वान कार्यन गत क्रीमट अवस्थाव सलसमी अपगरे अनुकंपाय मम अभिधर्म देशनाव एक परम गंभीर अभिधर्म देशनाव अपड तोरा बिरादिम सदा वडमावदाल पूज्य पाद तपाणी रतन स्वामी मान से अप सिद्धनाव साधुनाथ आराधना कर सकूत पंचशील पेटवा इन परम गांधी अभिधर्म देश साधु 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 කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි තිසරණ සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට සාදු නාදයක් පවත්වා නමස්කාරය කියන්න. සාදු 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 නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरण गमनं सम्पूर्णं आमभन्ते पानातिपाता वीरमणी सिक्खापदं समादियामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामी सुमिच्चाचारा वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामीरये मजपमा दत्ताना वीरमणि सिक्खापदं समादयामि सुरा मेरे मंचपमा दट्टा ना वीरमणि सिक्खापदं समादयामि मी तिसरण सहित ऊ मे तिसरण सहित पंचशीलय पंचशीलय मार्गफल मार्गफल निवं अवबोध वीम पिनिसम निवं अवबोध वीम पिनिसम हेतु वेवा हेतुवेवासरणेन साद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेत् अवभन्ते साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदम् धम्मश्रवण कालो अयं बदन्ता
Dhammasavane kalu ayam badanta. Dhammasavane kalu ayam badanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. කවුනාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි අභිධර්මයේ උගන්වන පාඩම් මාලාවේ 45 වෙනි පාඩමයි අද මේ විදිහට ආරම්භ කරන ලබන්නේ පින්වත්නි අද රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් පේමසිංහ මැතිතුන් එම පින්වන්තම සාන්තිරන්තුංග මැතිනිය පින්වත් ජනිත් පුතුණුවන් විරසතුණියන් විසින් නිර්මාණය කර ගුරු පඬුරක් කර අප වෙත පූජා කළ මිනිපුර අමාසාජ තපවනාරාණ සේනාසනයේ සිට අපත් අප ශිෂ්‍ය අපරැක්කේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ මේ විදිහට සම්බන්ධ වෙනවා දුබාහි පදිංචි පින්වන්ත අපේ ධම්මික ගමගේ මහත්මානා ඉදයාපර මහත්මේ සාන්ති ගමගේ මහත්මේ පින්වන්ත සත්පුරුෂවත ධර්මදාන දායකත්වයේ තරනවා විවිධ රටවල සිටීමේ ඔය සදහෙවතුන් සියලු දෙනා ඒ නෛර්යානික උතුම් සී සද්ධර්මයේ පින්වත්නි අමෘතය ඔබේ ජීවිතවලට ලබා ගනිමින් ඒ අභිධර්මයේ ඉගෙන ගන්නමි ඉගෙනගෙන පින්වත්නි ධර්ම ඥානෙ මුහුකුරා ගන්න අදත් මේ විදිහට සූදානම් වෙන්නේ අමෘතමා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට ප්‍රඥා පාරමිතා පිළිදෙන අභිධර්ම ඉගෙන ගන්න කටසෙන් උපකාර වෙනවා පින්වත්නි පින්වන්ත ඔය ඇත්තන්ට අද දිබ්බසෝත අභිඥාවේ ඉඳලා ඉතිරි අභිඥා ගැන කියලා දෙන්න තියෙන්නේ චිත්ත වීති වලදී මේ අපූර්ව පාඩමට ඔබ දැන් ඇවිල්ලා හිතන්නේ එපා පින්වත්නි කොයි වෙලාවවත් අපි ඉන්න පෘථිවිය මහා විශාල එකක් කියලා අනේ සියලුම ලෝක සක්වලවල් ගත්තාම හරියට වැලි ගොඩක තියෙන තවත් වැලි කැටයක් වගේ විතරයි අපි ඉන්න මේ පෘථිවිය අපිට මහා ලොකුවට පෙනුනට පින්වත්නි අජටාකාශයේ තුල තියෙන මේ පරිච්ඡේදාකාශයේ නෙමේ අජටාකාශයේ තුල තියෙන සියලුම සක්වල සිසාරා බලනකොට ඒ වයනොත් තව එකක් විතරයි මේක ඒ හැමතැනකම නානාපකාර සත්වයෝ ඉන්නවා හැබැයි ඒ ඒ සත්වයින් වෙ අපිට කවදාවත් බලන්න බැරි වෙන්නේ නැහැ. ඒ අයගේ හැටි දැනගන්න බැරි වෙන්නේ නැහැ. ඒකට ක්‍රමවිදියකුත් තියෙනවා. කවුරු හරි කෙනෙක් මේ මහ පොළොවේ මුඩට අභ්‍යවකාශයක නැගලා ඈතට යනකොට මහ විශාල සක්වලවල් ගහලෝක සූර්යයන් නානාපකාර සීරපත මන්දාකින ගොඩක් මැද්දේ මේ පෘථිවිය නොපෙනී යාවි. එහි අජටාකාශයේ කෙලවර නම් හම්බ වෙන්නේ නැහැ. මහ විශාල කතාන්දරයක් දකින්න පුළුවන් විස්මිත හැකියාවන් අභිඥාවලදී තමයි උපදවා ගන්න පුළුවන් වෙන්නේ. අද පින්වත්නි දිබ්බසෝත අභිඥාව ඔබට පත්‍රිකා ලබා දීලා තියෙන පෙරල ගන්න දිබ්බ සෝත අභිඥාව දිව්‍ය ලෝකයේ උපදින දෙවියන්ට ඒ සද්ධාව බහුලකම පිරිසුදු දෘෂ්ටිය ඇතිකම ආනිසංස ඇදහිීම වගේ දේවල් හොඳට කරපු පින්කම් වල විපාක විදිහට
පලිබෝධ නැති ඉතා දුර වුණත් පේන්න පුළුවන් ඉතා සියුම් ශබ්ද වුණත් අහන්න පුළුවන් ප්‍රසාද සෝත ධාතුවක් තියෙනවා දිව්‍ය ලෝකවල දෙවියන්ට ඒ දෙවිවරු දිව්‍ය ලෝක උපදින්න කලින් මනුස්ස ලෝක වගේ තැන්වල නැත්නම් කලින් හිටියේ දිව්‍ය ලෝක නම් ඒ වගේ තැන්වල ඒ දෙවියන්ට ඇති වුණු සද්ධාව සම්මා දිට්ඨිය කර්ම කලම්පල විපාක දෙන විදිය දැන ගැනීම හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වගේ දේවල් හොඳට දැනගෙන කරපු පින්කම්වල විපාක විදියට එක එක දෙවිවරුන්ට අඩු වැඩි වශයෙන් මේ දිබ්බ සෝත ස්වභාවය තියෙනවා ඒ කියන්නේ ප්‍රසාද සෝත ධාතුව තියෙනවා සමහර දෙවිවරුන්ට ඒක ගොඩක් ප්‍රබලයි සමහර දෙවිවරුන්ට ඒක දුර්වලව තියෙනවා කොහොමද දෙවියන්ට තියෙනවා දිබ්බ සෝත ධාතුව යෝගාවචර පින්වතුනුත් ධ්‍යාන උපදවා ගත්තට පස්සේ සමාධිය බලවත් වුනහම මිනිස් කංගවල ශබ්ද අහන්න පුළුවන් ශක්තිය ඉක්මවා ගිය දෙවියන්ගේ සෝත ප්‍රසාදයේ වගේ දිව්‍ය මනුස්ස ශබ්ද අහන්න පුළුවන් දිබ්බ සෝත ඥානයක් උපදවා ගන්නවා ඒකට හේතු පරිකර්ම නිමිති ඉඳලා පින්වත්නි හිත දියුණු කරගෙන උපචාර සමාධිය දක්වා ඒ කියන්නේ පරිකර්ම නිමිත්තෙන් පස්සේ උද්ඝාන නිමිති ප්‍රතිභාග නිමිති පහු කරගෙන ඉන්න ඕනනේ අපි කලින් කිව්වා වගේ උපචාර සමාධියට ඊට පස්සේ ධ්‍යාන උපදවා ගන්න විදිහ අපි ඔයත් අද කියලා දුන්නානේ ඒ විදිහට යටි ඉඳන් උඩට ඇවිල්ලා පින්වත්නි ඒ ඇත්තෝ ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන වෙනුත් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන පහු කරගෙන හතර පහට ඇවිල්ලා අෂ්ටඵල සමාපත්තියම උපදවාගෙන ඊට පස්සේ බලවත්යේ සමාධියෙන් අර මනුස්සයින්ගේ මේ ළඟ තියෙන ශබ්ද ඇහෙන සීමාව ඉක්මවා බිත්ති වලින් එහාට ගම්මාන වලින් එහාට පළාත් වලින් එහාට රටවල් වලින් එහාට ඈත පිට තියෙන රටක වුණත් කතා කරන කෙනෙක්ගේ හඬ අහන්න පුළුවන් විදියට ඒ වගේම දිව්‍ය ලෝකවල දෙවිවරු ඉන්න තැන්වලට අවධානය යොමු කළ දෙවියන්ගේ ශබ්ද අහන්න පුළුවන් විදියට පින්වත්නි දිබ්බ සෝත ඥානයක් උපදවා ගන්නවා හැබැයි ඒකට අෂ්ටඵල සමාපatti උපදවාගෙන තව ඉස්සරහට යන්න ඕන ඒක හැමෝටම කරන්න බෑ. හැබැයි ධ්‍යාන උපදවා ගත්තාම ඕක කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඒ වගේම සිවිපිලිසිඹියාපත් උතුම් යසු මහ ශ්‍රාවකයන් වහන්සේලා හැම අතීත කල පාතිහාරවලදී ඈත තියෙන ශබ්ද උනත් ඇහුව විදිහයත් වහලා තියෙනවානේ. මුගලන් මහරහතන් වහන්සේ හිමි ප්‍රීතියෙන් එක කතා බහ කරනවා ඒ විදිහට පින්වත්නි ඒ ඈත තියෙන ශබ්ද අහන්න පුළුවන් හැකියාව දිබ්බ සෝත ඥානේ ඒක උපදවා ගන්න ඕන එක හැබැයි අෂ්ට සමාපatti උපදවාගෙන දුෂ්කරව ලබන්න ඕන අභිඥාවක් ඊළඟ අභිඥාව ඉදිවිද අභිඥාව ඉදිවිද ඥානිය උපදවා ගන්න කැමැති යෝගාවචරයා ටිකක් විශේෂ ක්‍රමයකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉදිවිද ඥානෙ උපදවා ගන්න නම් පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත කියන ඒ කසින අටේම ධ්‍යාන උපදවා ගන්න ඕන සමාපatti අටම. ඒ කියන්නේ කසින වරණ කසින භූත කසින වල පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඒ පටවියාපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත කියන එන්නේ වර්ණ හතරත් භූත හතරත් කියන ඔය කසින අටෙම ප්‍රථම අධ්‍යාන ද්විතීයි අධ්‍යාන තෘතීයි අධ්‍යාන චතුත්ථ අධ්‍යාන ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නිවසඤ්ඤානා සංඥායතනයෝ ඔය විදිහට උපදවා ගන්නට ඕනේ ලෞකික සමාධි අටම උපදවාගෙන ඊට පස්සේ ඒකේන මෙන්න මේ කියන 14 ආකාරයට තමන්ගේ හිත දමණය කර ගන්න ඕන. අර දියුණුව ලැබපු කෙනා. ඒ තමයි කසිනානුලෝමය. අද මේ නම් 14 කියනා විතරයි මේව එකිනෙක විස්තර කරලා දෙනවා භාවනා කරන කොටසේදී. දැන් අපි භාවනා ගැන ඉගෙන ගන්න වෙලාවක් නෙමෙයිනේ. ඒ නිසා ওই පින්වතුන්ට
මේ පාඩමට අදාළ කවුණු මෙතන ඇතුළත් කළේ. එතකොට කසිනානුලෝමය කසිනපටුලු පටිලෝමය. කසිනානුලෝම පටිලෝමය. ධානානුලෝමය ධාන පටිලෝමය. ධානානුලෝම පටිලෝමය. ඒ වගේම ධාන උල්ලංඝනය කසින උල්ලංඝනය. ධාන කසින උල්ලංඝනය. අංග සංකාන්තිකය ආලම්බන සංකාන්තිකය අංග ආලම්බන සංකාන්තිකය අංග ව්‍යස්ථාපනය ආලම්බන ව්‍යස්ථාපනය ඔය විදිහට අර භාවනා කරමින් ඉස්සරහාට ඇවිල්ලා දියුණු කරගන්න ඕන විදිහක් තියෙනවානේ පින්වත්නි අන්න ඒ ආකාරයට දියුණු කරගෙන ඔය ඇත්ත ඉස්සරහාට එන්නට ඕන මෙතන අහලා තියෙනවා කසිනාට ආපහු කියන්න පුළුවන්ද කියලා ඔව් කසින පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ඔන්න ඔය අට තමයි අපි අභිඥා උපදවා ගන්නකොට අෂ්ට සමාපatti විදිහටම ඔය අටම දිනු කරන්න ඕන ආලෝක ආකාශ කියලා කසින දෙකක් තියෙනවා කසින ඔක්කොම 10ක් තියෙනවා ඒ කසින 10න් 8ක් මේ කියන්නේ මේ වර්ණ කසින හතරයි භූත කසින හතරයි කියන මේ කසින අටම පින්වත්නි දියුණු කරගෙන ඒ කසින අටින් ධාන රූපාවචර ධාන හතරයි අරූපාවචර ධාන හතරයි කියන ඒ ධාන අටම උපදවාගෙන එහෙම දියුණු කරගත්ත කෙනෙක් මේ කසිනානුලෝමේ කසින පටිලෝමේ කසිනානුලෝම පටිලෝමේ ධානානුලෝමේ ධාන පටිලෝමේ ධානානුලෝම පටිලෝමේ ධාන උල්ලංඝනේ කසින උල්ලංඝනේ ධාන කසින උල්ලංඝනේ අංග සංකාන්තිකේ ආලම්බන සංකාන්තිකය අංග ආලම්බන සංකාන්තිකය අංග ව්‍යවස්ථාපනයේ ආලම්බන ව්‍යවස්ථාපනයේ කියන 14 ආකාරයට කටයුතු කරන්නට ඕන මේ 14 කොහොමද කරන්න කියලා එකිනෙක මේ අභිධර්මයේම භාවනා ඉගෙන ගන්න කොටසට කියලා දෙනවා. එතකොට පින්වත්නි මේ ආකාරයට හිත දමනය කරගන්න නැතිව පෙර භවදී භාවනා නොවැඩු ධ්‍යාන නොවැඩුව පුද්ගලයන්ට ඉතිවිද ඥානය ලබා ගන්න බැහැ. මේ 14 ආකාරයට හිත දමනය කරගන්න නැතුව කලින් භවවල භාවනා එහෙම වඩලා නැති කට්ටියට ධ්‍යාන වැඩපු නැති අයට ඉදිවිද ඥානෙ ලබා ගන්න බෑ. සමහරුන් හිතනවා රහත් වුණු ගමන්ම හැම රහතන් වහන්සේ නමකටම හැම රහත් වෙනින් වහන්සේ නමකටම ඊදිපාතිහාර පාන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. හැම රහතන් වහන්සේ නමක්ම රහත් වුණා කියලා ඊදිපාතිහාර පාන්නේ නැහැ. ඒ වගේම දිබ්බ චක්කු ඥානෙ නැහැ. දිබ්බ සෝත ඥානෙ නැහැ. ඒ වාට පෙර හේතු සම්පතුත් තියෙන ඕන. ඒ වෙනුවෙන් රහතන් වහන්සේලා තමන්ව දියුණු කරගන්නට ඕන. සුස්ක විදාසකමේට රහත් වුණත් අභිඥා උපදවා ගන්න හරි නිරෝධ සමාපatti සුවීට සමවාදීන හරි ධ්‍යාන උපදවා ගන්න ඕන. මුලින්ම භාවනා කරන අයට මේ වගේ කසින පරිකරමේ හරිම දුෂ්කරයි. ඒ කියන්නේ භාවනා පටන් ගන්න කෙනෙක්ට ආධුනිකයෙක්ට කසිනේ මුල් අවස්ථාව කසින අරමුණට හිත යොමු කරන එක දුෂ්කරයි. ඊට පස්සේ උද්ඝාන නිමිත්ත දක්වා කසින පරිකරමේ වඩපු කෙනෙක්ට දැන් පළවෙනි එක දුෂ්කර නැතුව ඒක හොඳට පුරුදු පුහුණු කරලා උද්ඝාන නිමිත්ත දක්වා දියුණු කරගත්ත කෙනෙක්ට ප්‍රතිභාග නිමිත්ත උපදවා ගන්න එක දුෂ්කරයි. මේ මුලින් ඉඳන් එන අයටයි කියන්නේ කලින් භවවල භාවනා කළ අය ගොඩක් ඉන්නවා. පෙර සංසාරයේ හොඳට බණ භාවනා කරපු දවිය දැන් මේවට යොමු වෙනකොටම නොහිතන විදිහට පෙර සසර පුරුද්දින්ද වැටෙහෙන්න ගන්නවා සමහර අභිඥා උපදවාගෙන නැහැ නමුත් ඈත සද්ද ඇහෙනවා වගේ. ඒ අභිඥා උපදවාගෙන නැහැ ඒ වුණාට මේ පින්වත්නි අමනුසීම් පේනා වගේ වගේ ඒ ඇත්තන්ගේ පෙරසසර පුරුද්දින්ද දැන් ඒව දැනෙන අවස්ථා තියෙනවා හැබැයි ඒක 100%ක් සාර්ථක වෙන්නේ මොකද දැන් ධාන උපදවාගෙන නෙමෙයි ඒව දැනෙන්නේ පෙරසසර හුරුවට වෙන්නේ හැබැයි ධාන උපදවාගෙන ක්‍රමානුකූලව ගියාම තමයි ඒ ඇත්තන්ට අංග සම්පූර්ණව ඒ මේ කලින් ඒ වගේ ප්‍රතිඵල කලින් භවවල වඩපු වගේ ප්‍රතිඵලත් මතු කර ගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිභාග නිමිත්ත පහළ වුණාට පස්සේ
උපචාරය ලබා ගන්න එක මේ දුෂ්කරයි. ඒ උපචාරය ලැබුණාට පස්සේ අර්පණාව ලබා ගන්න එක දුෂ්කරයි. අර්පණාලාභියාට මෙන්න මේ කිව්ව පින්වත්නි අර 14 ආකාරයේ. ඒ කියන්නේ අපි මේ කිව්ව කසිනානුලෝමේ කසින පටිලෝමේ කසිනානුලෝම පටිලෝමේ ධානානුලෝමේ ධාන පටිලෝමේ ධානානුලෝම පටිලෝමේ ධාන උල්ලංඝනේ කසින උල්ලංඝනේ ධාන කසින උල්ලංඝනේ අංග සංකාන්තිකේ ආලම්බන සංකාන්තිකේ අංග ආලම්බන සංකාන්තිකය අංග ව්‍යවස්ථාපනේ ආලම්බන ව්‍යවස්ථාපනේ කියන ඔන්න ඔය 14 ආකාරයේට ඒකිනා හිත දමනය කරගන්නට ඕනේ. 14 ආකාරයට හිත දමනය කරගන්න එක දුෂ්කර වෙනවා. එහෙම හිත දමනය කරගත් යෝගාවචරය පින්වත්නි අන්න ලං වෙනවා වෙනත් වේශයන් ගන්න පුළුවන් තත්ත්වේ. ඒක දුෂ්කරයි. හැබැයි ඒක නැටි එක කරගන්න පුළුවන් හොඳට පුරුදු කරලා ඒ දුෂ්කරತನ පහ කරපු හින්දා. ඒක වෙනත් ඥාන වේශයන් ගැනීමට අපි කියන්නේ ඉද්දි විකුවාණය කියලා. ඉද්දි විකුවාණය ලබාගත් යෝගාවචරයාට වහවා ධානයේට සමවැදීම තවත් දුෂ්කරයි. ඒ හින්දා මේ භාවනාවටන යෝගාවචරයාට කලින් කිව්ව මේ 14 ආකාරයෙන් හිත හොතටම දමනය කරගෙන චන්දවිරිය චිත්ත විමර්ශා කියන සතර ඉද්ධිපාද දියුණු කරගෙන ධානයේට සමවැදීම විදියට පංච වසීතාදී මොලොක් කරලා ඉදිවිද ඥානයේ පිණිස භාවනා කටයුතු කරගන්නට ඕනේ. දැන් සූත්‍ර දේශනාවලදීත් ඔය ඇත්තන්ට හම්බ වෙනවා. ඒ වගේම රහතන් වහන්සේලාගේ චෛත්‍ය කතාවලදීත් හම්බ වෙනවා. මේ විදිහට ඒදිපාත්‍යහාරය පෑව මිහිඳු මහ රහතන් වහන්සේ අහසින් මිහින්තලාපහුවට වැඩම කළ මේ මේ ඒදිපාත්‍යහාරය පෑව කිව්වහම සමහරුන්ට ඒක හිතා ගන්න බැ කොහොමද කරන්න කියලා. දැන් අපි ওই නම් වශයෙන් ඔය කිව්වේ ओके එකිනෙක මෙහෙමයි කරන්නේ මේකින් පස්සේ මේක කරන්න ඕනේ මේකින් පස්සේ මේක කරන්න ඕනේ ඒකින් පස්සේ මේක කරන්න ඕනේ මේ විදිහටයි වෙන්නේ මෙහෙම කළා මේ ප්‍රතිඵල ලැබෙනවා ඒ ප්‍රතිඵල නොලැබෙනවා නම් ඒකට මේ බාධාව තියෙන්නේ මේ දසපලිබෝධි මේකට බලපාලා තියෙන්නේ ඒක මගහැරලා ඒකට මෙහෙම කරන්න ඕන එහෙම කරද්දී තව එකක් එනවා නම් මේ චෛත්‍යයට නොගැලපෙන කමටහන ඒක මාරු කළා මෙහෙම කරන්න ඕන එතකොට තවත් පලිබෝධියක් එහෙම නැත්තම් මේ වසීතාව පහේ දුර්වලකමක් ওই විදිහට පින්වත්නි එකින් එක මේ කෙලවර දක්වාම යන විදිය අකුරක් නැර පැහැදිලිවම තියෙනවා මේ විදිහට පින්වත්නි ඉදිවිකවාණයේ තියෙන යෝගාවචරය වහවා ධානයට සමවදින්න කටයුතු කරගන්නවා කොච්චර දුෂ්කර වුණත් මේ 14 ආකාරයට පුරුදු පුහුණු කරගත්තාම මේ අපූර්වට චන්දවිරිය චිත්ත විමර්ශා කියන සතර ඉදිපාද දියුණු කරගෙන පිළිවෙලින් පිළිවෙලට ඉදිරියට ඇවිල්ලා පින්වත්නි සෑහෙන දියුණුවක් ලබනවා එතනදී තම තමන්ගේ තරමට තමයි දියුණු වෙන්නේ සමහරුන්ට බොහෝ දියුණුව ලබන්න පුළුවන් සමහරුන්ට ඒ දියුණුව දුෂ්කරව තමයි ලැබෙන්නේ කසින අරමුණෙන් ධානසිත වින්කල ඉපදවිය යුතු ඉර්ධියට සිත නන්වන්නට ඕන අර කසින භාවනාවේ අරමුණේ තාම හිත තියෙන්නේ ඒ කසින අරමුණෙන් හිත ගලවලා අරගෙන දැන් තමන්ට ඊදිපාතිහාර පාන්න ඕන දෙන්නේ කරනවද තුන් දෙනේ කරනවද තව ඊට වඩා වැඩි කරනවද මේ ඒ নানা ආකාර ඊදිපාතිහාර පාන එකට පින්වත්නි අරමු යොමු කරලා එහෙම පුරුදු පුහුණු කළාම පුළුවන්කම ලැබෙනවා ඊදිපාතිහාර පාන්න එතනදී මෙහෙම දෙයක් තියෙනවා පින්වත්නි සමහර වෙලාවට තමන් මේ භාවනාව පුරුදු කරමින් ඉන්න තැන ඉස්සරහ තියෙන ජල භාජන ඔසවල බලනවා ඒ වගේම මේක පැත්තකට කරලා බලන පුටු හොල්ලලා බලනවා ඒ වගේම තමන් ඉන්න වටපිටාවේ තියෙන භාණ්ඩ විවිධ දේවල් සිතින් ඒ දිනු කරගෙන ඒ විදිහට සලෝමින් එහෙට මෙහෙට කරමින් බලන එහෙම පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා තමයි මහා පරිමාණ කටයුතු වලට හිත යොමු කරන්න ඕන. තව තවත් අපි අර චුල්ලපන්තක මහරහතන් වහන්සේ වගේ දහසක් රූප මැව්වා වගේ පින්වත්නි එහෙම කරන්න පුළුවන්. හැබැයි පෙර සංසාර හේතු සම්පත් ගොඩක් තිබ්බොත් කිසිම අපහසුයක් නැතුව ගොඩක් ඒව කරන්න පුළුවන්. පෙර සංසාරේ භාවනා වඩලා නැත්නම් අඩුනා මේව දිනු කරලා නැත්නම් ඊටාම දුෂ්කරව අමාරුවෙන් හරි යම් යම් දිනු ලබන්න පුළුවන් තමන්ගේ තරමේ හැටියට
එතකොට පින්වත්නි මේ ආකාරයට කටයුතු කරගෙන ඉස්සරහට එනකොට අභිඥාපාදක පංචමධ්‍යානයට සමවැදලා ඒකෙන් නැගිටලා ඒදියක් මවමි කියලා අදිස්ථාන කරලා නානාපකාර නාගයින් දිවියන් සිංහයෝ ඒ වගේම ගැරඬියෝ ඒ වගේම මීයන් කපුටම් පර්වත ගස්කොළන් ගෙවල් දොරවල් නානාපකාර දේවල් මවන්න පුළුවන්කම තියෙනවා මේ තමන්ගේ අදිස්ථාන බලය සහ මේ දියුණු කරගන්න විදිහ අනුව ඒ ඉදිරි ඥානය ඊට පස්සේ පරචිත්ත විචාරණ ඥානය පරචිත්ත විජාන ඥානයේදී අනෙක් සත්වයන්ගේ හිතේ ස්වභාවය පිරිසිදු දැනගන්න පුළුවන් නුවණ තමයි පරචිත්ත විජාන ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ අනෙක් අයගේ හිතේ ස්වභාවය හොඳට පිරිසිදු දැනගන්න පුළුවන් නුවණ. පින්වත්නි දිග්බ චක්කු අභිඥාලාභී යෝගාවචරයා මුලින්ම කසිනා ලෝකය වඩලා දිව්‍ය ඇහෙන් අනේ සත්වයන්ගේ හදේ මාංශ පින්දේ බලනවා. අර දිබ්බ චක්කු අභිඥා උපදවා ගත්ත කෙනා ඉන්නවා මුලින් අපි කිව්ව කෙනා. එතකොට දිබ්බ චක්කු අභිඥාලාභී යෝගාවචරයා පින්වත්නි මුලින්ම කසිනා ලෝකේ වඩලා දිව්‍ය ඇහෙන් අනේ සත්වයේගේ හද මාංශ පින්දේ බලනවා. එතකොට මේ හදවත ඇසුරු කරගෙන තියෙන ලී ධාතුවේ වාණය බැලීමෙන් රාග හිතක්ද, දේශ හිතක්ද, එහෙම නැත්නම් මෝහ හිතක්ද ආදී වශයෙන් දැනගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි ඇයි ඔය ඇත්තන්ට කියන්නේ කේන්ති ගන්න වෙපා කියලා? පින්වත්නි පිටරද නොපින්නන්නාට ඔය ඇත්තන්ට දේශ හිත ඇති වෙනකොටම මේ හදවත් මාසේ ඒ රුධිරය අපිට සිදු වෙමින් සිදුවන ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි කේන්ති යන කට්ටියට නිතර නිතර කේන්ති යන කට්ටියට ලස්සන මුහුණක් නෑ නේද? හුඟක් වෙලාවට බලන් ඉන්නකොට ඒ අයගේ මුහුණේ ස්වරූපයෙන් පේනවා මෙයා නිතරම කේන්ති ගන්න කෙනෙක් කියලා. මෛත්‍රී භාවනා වගේ වඩද්දී මුහුණු ශරීරය පැහැපත් වෙනවා. පින්වත්නි එතකොට මේ විදිහට දිබ්බ චක්කු ඥානය විය උපදවාගත අභිඥාලාභී යෝගාවචරයෝ කසිනා ලෝකේ වඩලා ඒ කසිනා ලෝකයෙන් දියුණු වෙලා ඒ දිව්‍ය ඇහෙන් තවත් සත්වයේගේ හර්ද මාංශයට සිත යොමු කරලා හර්ද මාංශය අරමුණු කරලා ඒ හර්ද මාංශය අරමුණු කරගෙන හර්ද මාංශ පිඬ බලලා ඒ හදවත් මාසේ ඇසුරේ තියෙන ඒ විඥාන ධාතුව පවතින චිත්ත සංතතිය පවතින ඒ රුධිරය බලලා පින්වත්නි ලී ධාතුවේ වර්ණයේ අනුව රාගයක් ඇති හිතද නැති හිතද දේශයක් ඇති හිතද නැති හිතද මෝහයක් ඇති හිතද නැති හිතද ආදී විදිහට බලනවා. සෝමනස්ස හිතක් තියෙනවා නම් ඒ කියන්නේ සොම්නස්සහගත හිතක් සැප වේදනාවක් ඇති හිතක් තියෙනවා නම් අර හදවත් මාසේ ලේ රතු පාටයි. අද පාඩම නම් හරි අපූරුයි නේද? එතකොට පින්වත්නි ඔයාට අහලා තියෙනවා සූත්‍ර දේශනාවල එම හරියට ඊදිපාතිහාර විවිධ දේවල් මහරහතන් වහන්සේලාගේ උත්තම චරිතාපදානවල කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ කියලා දැනගෙන හිටියේ නෑනේ. නමුත් ඒකේ විදිහ තමයි මේ ටික ටික දැනගන්නේ. සෝමනස හිතක් නම් ඇති වෙන්නේ අර හෘද වස්තුව ඇතුලේ ඒ ලේ රතු පාටයි. එතකොට දුම්නස් හිතක් නම් ඇති වෙන්නේ හෘද වස්තුව ඇතුලේ ඇසුරේ පවතින රුධිරේ ඒ දේසිත හින්දා කළුවරණයක් ගන්නවා. මේක හේතුවත් කේන්ති ගන්න එක නවත්ත ගන්න ඕන. එතකොට පින්වේති උපේක්ඛා හිතක් නම් පවතින්නේ තලතෙලි පැහැය වගේ ස්වභාවයක් ගන්නවා. ඒ හේතුන් අනුව අනුමාන වශයෙන් හිත හඳුනා ගන්නවා. මේ විදිහට එය අනුමාන වශයෙන් මුලින්ම පටන් ගන්නෙ රතු පාට නම් එයා දන්න ඔන්න සෝමනස හිතක් තියෙන්නේ කියලා. දැන් අපි සාමාන්‍ය පුරුෂයෙන් අධ්‍යයනය කළාම කාන්තා පිරිමින්ගේ අපි කියන්නේ දැන් මෙයාට කීంతి කියලා ඉන්නේ ස්වරූපේ එච්චර හොඳ නෑ මූණ කළු වෙලා මෙහෙමයි තියෙන්නේ කියලා අපි බාහිර ස්වරූපයෙන් කියනවානේ. හැබැයි පින්වත්නි ඒ බාහිර ස්වරූපේ පටන් ගන්න තැන හෘද වස්තුවනේ. භවංග චිත්ත සංතතිය පවතින තැනනේ. එතනින් තමයි ඕක ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්ටම નિયમિત තැනටම හිත යොමු කරලා එතනදී බලනවා මොන පාටද කියලා සෝමනස හිතක් නම් රතු පාට.
කේන්ති යන හිතක් නම් නිතර දේශයට බර හිස් ස්වභාවයක් එහෙම නම් ඒ වෙලාවේ කේන්ති ගිහිලා නම් දුම්නස් හිතක් එතකොට උපේක්ඛා හිතක් පවතින දුම්නස් හිතක් නම් කළු පාටක් උපේක්ඛා හිතක් නම් තලතෙල් පාටක් තමයි පින්වත්නි තියෙන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේ අපිට ධර්ම දේශනා කරනකොට එපා කිව්ව තැන් තියෙනවා ආයුධ අතට ගත්ත කට්ටියට එහෙම බන කියන්න එපා එහෙම කියලා නිකන් අතර මිනිස්සෙක් දීසී වැඩුණොත් පහර කන්න වෙනවනේ ඒක රවි ආයුධ අල්ලන අල්ලගෙන ඉන්න කට්ටියගේ සිතුම් පැතුම් හැදෙන ආකාරයකුත් තියෙනවනේ පින්වත්නි මේ ආකාරයට නානාපකාර සිතිවිලි සිත් ස්වභාවයන් අනුව අකුසල සිත් නම් ඒ අකුසල සිතේ හැටියට රුධිරයේ පැහැය වෙනස් වෙනවා කුසල සිත් නම් කුසල සිතේ හැටියට රුධිරයේ පැහැය වෙනස් වෙන එක වෙන්නේ සෝමනස්ස වීත්නා දෝමනස්ස වීත්නා උපේක්ඛා වේදනාව යෙදෙන විදිහේ හැටියටයි දුර් වේදනාව පංචපාදානස්කන්ධේ මේ පංචපාදානස්කන්ධේ එක ස්කන්ධයක් වෙනවා වේදනාස්කන්ධේ ඒක තරම මේකිනුත් තේරුම් ගන්න පුළුවන් මේ කාරණාවලට වේදනාව කොච්චර බලවන්ද කියන එක. මේ විදිහට අනුමාන විදිහට දැනගත්තාට පස්සේ නැවත නැවත නුවණ මෙහෙवला හොය හොයමින් හොයමින් චේතෝ පරිඥානයේ ශක්තිමත් කරගන්නට ඕනේ. දැන් චේතෝ පරිඥානයේ තියෙන ලපටි විදිහට තියෙන්නේ. මෙයාගේ හිත සෝමනස්සව තියෙන්නේ මෙයාගේ හිත දෝමනස්සව තියෙන්නේ මෙයාගේ හිත උපේක්ඛාව තියෙන්නේ කියලා දැන් ලපටි මට්ටමට නුවණ තියෙනවා. ඒ ලපටි මට්ටමේ තියෙන නුවණ තව තවත් දියුණු කළ දියුණු කළ දියුණු කළ අරගෙන පින්වත්නි චේතෝ පරිඥානයේ තියෙන ලැබුණු තත්ත්වයට වඩා තව දියුණු කරගන්න ඕන මේ විදිහට සිය දහස් වර බලමින් බලමින් පුරුදු පුහුණු කරනකොට චේතෝ පරිඥානයට ආසන්නව තියෙන ඒ සත්වයාගේ සිත අරමුණු කරපු මනෝද්වාරා වචන හිතක් හට ගන්නවා කලින් කිව්ව අභිඥාවල්දිත් මේ විදිහටම තමයි. එතකොට මනෝද්වාරා වජන හිතක් හට ගන්නවා. ඒකට පස්සේ ජවන් පහක් හරි හතරක් හරි ඇති වෙලා නැතුව යනවා. ඊට පස්සේ අවසාන හිත රූපාවචර පංචමධ්‍යාන හිත. ඒ හිතත් එක්ක යෙදුන ප්‍රඥා චෛතසිකය අන්න චේතෝ පරිඥාණය. ඔන්න චිත්ත වීතියේ පින්වත්නි රූපාවචර පංචමධ්‍යාන හිත ඇති වෙනවා අරු මනෝද්වාරා වචන හිතින් පස්සේ ජවන්සෙත් පහක් හරි හතරක් හරි ඇතිව නැතුව ගියාට පස්සේ ඒ රූපාවචර පංචමධ්‍යාන හිත එක්ක යෙදුන ප්‍රඥා චෛතසිකේ තමයි චේතෝ පරිඥානය කියලා කියන්නේ ඒ ප්‍රඥා චෛතසිකේ යෙදෙන ඔය චේතෝ පරිඥානි උපදවා ගත්තාම ඒ කිනාට ඒ හිතින් සරාග හිතක් එක රාගී ඇති හිතක් රාගී නැති හිතක් දේසී ඇති හිතක් දේසී නැති හිතක් මෝහී ඇති හිතක් මෝහී නැති හිතක් දියුණු හිතක් නොදියුණු හිතක් ධාන හිතක් කාමාවචර හිතක් අකුසල් හිතක් කොයි විදිහට පින්වර්ත්නි නීවරණයන්ට අහු වුණ හිතක් කොයි විදිහට ඒක දැනගන්න පුළුවන් අර සතිපට්ඨාන සූත්‍රයේන චිත්තානපස්සනාවී 16 ආකාරයක හිස් ස්වභාවය දැනගන්න පුළුවන් පරිචිත්ත විජාන අභිඥාව හැබැයි මේ ටික කොහොම දැනගත්තට ඔය ඇත්තන්ට මේව උපදවා ගන්න නම් භාවනා කරන්න වෙනවා කලින් භාවවල භාවනා කළ නැත්නම් දැන් දුෂ්කර වේවි කරලා තියෙනවා නම් අපූර්වට දියුණු කරගන්න පුළුවන්කම ලැබේ ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්සති අභිඥාව පුබ්බේ නිවාසානුස්සති අභිඥාවට යන්න කලින් මේ කියලා තුන කාරණාවල නොතේරෙන තැන් තියෙනවා නම් ඔය ඇත්තන්ට අහන්න පුළුවනි දෙවරු අතර සමහර දෙවියන්ට පුළුවන්නේ දෙවරු අතර සමහර ඒ කරන්න පුළුවන් බල සම්පන්න එවැනි දෙවරුන්ට වේශය වෙනස් කර ගන්න පුළුවන් දෙවියන්ට දෙවියන්ගෙන් බහුතරයකට මේ තත්වයන් උපදවා ගන්න පුළුවන්
දැන් සක්‍ර දිව්‍ය රාජ්‍යය එහෙමත් විවිධ වෙස් මවා ගත්තානේ. දැන් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නැන දෙවිවරු ඕලාරික ශරීර මවා ගන්න නැද්ද? මවා ගන්නවානේ. ඉතින් අර විදිහට මී වෙස්යක් මවාගෙන චින්චි මානවිකාවට අපූර්ව දඬුවමක් දුන්නා. ඒ ධර්මිතියෙම මේ පිටිතල් මේ අර පාදී මේ උඩු කොළසට ඒක වැදලා දැඩි වේදනාවක් දැන්න විදිහට. පැහැදිලි නේද ඒක? බොහොම හොඳයි ඒක අහපු එක පින්වත්නි. දැන් දෙවිවරුන්ට විතරක් නෙමෙයි බ්‍රහ්මයන්ට පුළුවන් රූප මවා ගන්න. සමහර දෙවිවරු අතර අභිඥාලාභී ගොඩක් බල සම්පන්න දෙවිවරු ඉන්නවානේ. ඒ අභිඥාලාභී හුඟක් බල සම්පන්න දෙවිවරුන්ට බොහෝ දේවල් කරන්න පුළුවන්. සමහර දෙවිවරු හරිම දුර්වලයි. අනිත් අයගේ අප උපස්ථාන කටයුතු කරමින් තමයි ඉන්න තියෙන්නේ. හැබැයි සියලුම දෙවියන්ට එක හා සමානව මෙවැනි තත්ත්වයක් නැහැ. සමහර අයට තමයි තියෙන්නේ. හැබැයි සමහර දෙවිවරුන්ට නම් ඊදිපාතිහාරය ආදිය නැහැ. සමහර අයට තියෙන ඒව පෙර හේතු සම්පත් කුසා සද්ධාති ඉන්දිය ධර්ම මේ දෙවිවරු වෙලා ඉපදලා ඉදි භාවනා කර ධ්‍යාන උපදවා ගැනීම වගේ කාරණා එක. සමහරයට හොල්මන් එහෙම පේනවා කියන්නේ ඒවත් ඒකට සම්බන්ධයක් තියෙනවා සම්නංස. ඒක නම් ඇත්ත. දැන් හවස තේ කෝපයක් එහෙම අරගෙන ගෙදර ඉස්සරහා පුටි වාඩිලා ඉන්නකොට ඈත තියෙන ලයිට් කණුවේ ලයිට් එළිය තමන්ගේම ගෙදර වාත් එක ඉහිල් ඩල්ලට වැටුණාට පස්සේ බුදු අම්මෝ හොල්මනක් කියලා සමහර කට්ටිය තේ කෝපෙත් විසිකල දුවගෙන ගෙදරට යන්නේ. ඒ වගේ පින්වත්නි දැන් ඕකට නම් කියන්නේ කට්ටි හෙල්ලෙන මනස කියලා. ඒ වුණාට එතන එහෙම දෙයක් ඇයි තියෙන මොහේ මුලාව එන්නමගේ හැම පින්වත්නි තමන් රවට්ටා ගැනීම එතන තියෙන්නේ හොල්මන කියලා දෙයක් නැහැ. හැබැයි ප්‍රේතයින් කියලා පිරිසක් ඉන්නවා. හොල්මනක් කියලා පින්වත්නි අමුතු පිරිසක් එහෙම නෙමෙයි එතන ඉන්නවා යම් යම් යක්ෂයින් ඉන්නවා ප්‍රේතයින් ඉන්නවා කුම්භාණ්ඩයින් ඉන්නවා නාගයින් ඉන්නවා ඒ වගේම ගන්ධබ්බයින් ඉන්නවා ඌ වගේ නානාපකාර සත්ව කොට්ටාස ඉන්නවා. හොල්මන කිව්වහම ඒ හොල්මන කියලා දෙයක් නැහැ. පැහැදිලිද? අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස දැන් අපි පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතර චතුර්ථ ධ්‍යානෙ වඩපුවාම දැන් පළවෙනි ධ්‍යානෙ වඩපුවාම ස්වාමීන් වහන්ස පළවෙනි බ්‍රහ්මතල තුනට යන්නේ හීන වශයෙන් මධ්‍යම වශයෙන් ප්‍රණිත වශයෙන්. එහෙම වඩපුවාම ස්වාමීන් වහන්ස එතකොට දෙවියන් කියන්නේ සාමාන්‍යයෙන් මේ පින්කම් ඒ කියන්නේ මහේසක්ය හෝ අල්පේසක්ය පින්කම් කරලා ගියපු කඩයන්ට අරතරම් බ්‍රහ්මයන්ට තරම් එර්ධියක් පාන්න බැයිද? ඒක කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ? ඔව් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි අර ඉස්සෙල්ලා හොල්මන කතාවේදී කිව්වා වගේ මේ කියුණා වගේ ඒ තැන්වලදී කිසිම ඉර්ධියක් දිනු කර ගැනීමක් මොනවත් නැතුව අර ඡායාවලට රැවටීම වගේ මනසින් තමන් විසින් ගොඩනගා ගත්ත කාරණාවලට මුලාවටපත් වීම නිතර තියෙන්නේ. හැබැයි එහෙම නැතුව ධානාදී උපදවාගෙනම යන්න පුළුවන් විදිහක් තියෙනවා. දැන් දිව්‍ය ලෝකවල උපදිනකොට ඒ දෙවිවරු ඉන්න පහළ මට්ටම්වල හැටියට ඒ ඇයට ධ්‍යාන උපදවා ගත්තොත් බොහෝ දේවල් කරන්න පුළුවන්. හැබැයි දෙවිවරුන්ට කාමච්ඡන්දේ තියෙනවා ධ්‍යාන උපදවාගෙන නැත්නම්. ව්‍යාපාදයේ තිනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් තියෙනවා ධ්‍යාන උපදවාගෙන නැත්නම්. දිව්‍ය ලෝකවල ධ්‍යාන උපදවාගෙන තියෙනවා නම් විස්කම්බන පහණේව නැති කරගෙන කටයුතු කරන්න පුළුවන්. එතකොට දෙවිවරු බ්‍රහ්මයන්ට වඩා දුර්වල පිරිසක්. ඒ වුණාට දිව්‍ය ලෝකවල උපදිනකොටම කාමච්ඡන්ද ව්‍යාපාද නිමිද උද්දච්ච කුච්ච විචිකිච්ඡා ආදී 15 වන කාමාවචසිත 54 වැඩි වශයෙන් පවතින තත්ත්වයක හිටියාට බ්‍රහ්ම ලෝකවල කාමච්ඡන්ද ව්‍යාපාද නිමිද උද්දච්ච කුච්ච විචිකිච්ඡාවන් නැති කරගත්ත විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාවයන් තියෙන සිස් ස්වභාවයක් තමයි තියෙන්නේ. ලෝකවලදී ඒ ඇත්තන්ට අර ධ්‍යාන අංග තියෙනවා දුර්වල මට්ටමට තියෙනවා නම් ඒක මේ පළවෙනි
ධ්‍යානයට ඒ බ්‍රහ්ම පාරිසච්චයේ ඒක මධ්‍යම ප්‍රමාණය දියුණු කර ගත්තනම් බ්‍රහ්ම පුරෝහිතය ගොඩක් ප්‍රබලව දියුණු කර ගත්තනම් මහා බ්‍රහ්මය ද්විතීයි ධ්‍යාන ආදියටත් ඒ විදිහට තියෙන පැහැදිලිද? එහෙමයි සනන්ස පැහැදිලි. හොඳයි හොඳයි පින්වත්නි ස්වාමීන් වහන්සේ දැන් මෙතන වහන්සේ දේශනා කරනවා ඒ අපට අනිත් අයගේ සිත් බැලි බලනකොට තමයි මේ එක එක වර්ණයන් පේන්නේ ඇතර ඒ දෝමනස්ස සිද්ද සෝමනස්ස සිද්ද යළුවෙන් හඳුනා ගන්න පුළුවන් විදිහට දැන් අපට අපේ ගමන දියුණු කරගෙන යන අවස්ථාවේදී අනුන්ගේ සිත් බැලීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද ස්වාමීන් වහන්සේ? ඒක නම් බොහොම හොඳ අදහසක්. අනුන්ගේ හිත් බැලීමේ ප්‍රයෝජනේ තමයි පින්වත්නි. දැන් මගඵල ලැබූ රහතන් වහන්සේලාට අනිත් ඇත්තන්ට ධර්ම දේශනා කරාදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු හේතුඵල ධර්මයන්ගේ කාරණා අනිත් ඇයට කියලා දෙමින් කල්යාණ මිත්‍රයෝ එහෙම වෙනකොට තමන් වහන්සේලාත් ප්‍රත්‍යක්ෂ කරගත් එක භාග්‍යවතුන් වහන්සේ විසින් දැකලා අපිට දේශනා කරපු ඒ දේ තමන් වහන්සේලාත් ඒ විදිහටම දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙද්දි මේ දේ කරන්න එපා මේකේ මේ හානිය වෙනවා මේක කරන්න එපා මේකේ මේ හානිය වෙනවා කීර්ති ගන්න එපා ඔබට නපුරක් සතර අපා උපදින්න වෙනවා පේනවනේ ඉතින් හද වස්තුවේ වාන රූපේටම සිද්ධ වෙන දේ එතකොට මේකේ මෙහෙ වෙනවා මේ ආදී විදිහට තමන් වහන්සේලාට අන්‍යයන්ට කවුණු පහදා දෙන්නට ඒක ගොඩක් උපකාර වෙනවා ඒ විතරක් නෙමෙයි ආයුෂ වැඩි කරගන්නට ඒ වගේම කායික නිරෝගීකම ඇති කරගන්නට ඒ වගේම තව මානසික සුවය අර හුදකලා වනාන්තරවල ඉන්නකොට විවිධාකාර විදිහට මේ සතර මහා භූත ධර්මයන්ගේ වැඩපිළිවෙල තේරුම් ගන්නට ඒව හසුරුවන්නට මේ වගේ නානාපකාර විදිහට රහතන් වහන්සේලාට ඒක උපකාර වෙන සමහරවිට භාග්‍යවතුන් වහන්සේ පීනුවෙන් පෑවට පස්සේ රහතන් උතුමන්ට දේවරු එහෙම හම්බෙලා දෙවියන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ වේළුවනාරාමේදී මොන වගේ ධර්ම දේශනාවක්ද කළේ කියලා අහලා දැනගෙන ඒ ධර්ම දේශනාව තව කෙනෙක්ට කියලා දීලා කල්යාණ මිත්‍රය කියලා තව කෙනෙක්ට ධර්මාබෝධි ලබා දීම වගේ අනන්ත අප්‍රමාණ ප්‍රයෝජන ගොඩක් තියෙනවා මම ওই වචන දෙක තුනකින් කිව්වට එවන් ස්වාමීන් පැහැදිලි දැන් එතෙන්දී දැන් අරහත් භාවයට පත් වුණු යතුමන් වහන්සේලා ගතින් අඩුපාඩු සිද්ධ වෙන්නේ නැති නිසා මා හිතන ඒක ඉතාමත්ම සාධාරණයි ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත් ප්‍රයෝජනවත් ඒ දැන් පෘථග්ජනෙයින් ඒ තමන් දිනු වෙන අවස්ථාවේදී දැන් මේ මෙතෙන්ට ගිහිල්ලා අර වරද්ද ගැනීම ඉඩකුත් තියෙනනේ ස්වාමීන් වහන්සේ. මොකද මෙතෙන්ට මොකද ධ්‍යාන උපදවා ගත්ත සැනින් එයාලා මාර්ගඵලයක් එහෙම නැත්නම් ඒ අර අර මාර්ගයට ඇතුළත් වීම සිද්ධ වෙන්නේ නැහැනේ. එතෙන්දී ඔය එතනදී පින්වන්ත මහත්මයා එහෙම මේ මාර්ගයේ වැරදීමක් වෙන කොහෙත්ම ඉඩක් නැහැ. මොකද දක්ෂ කමඨහන් දෙන ගුරුවරු විසින් මුලින්ම කියලා දෙනවා ධ්‍යාන උපදවාගෙන විදර්ශනාවට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කෙලින්ම විදර්ශනා උපදවාගෙන මාර්ගඵල ලැබලා ධ්‍යාන උපදවා ගන්න ක්‍රමයක් තියෙනවා. ওই දෙකම කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ධ්‍යාන වලින් කරන්නේ හිතේ දියුණුවේ උපරිමයට යාම. මේතකොට ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් කරන්නේ මාර්ගඵල උපදවාගෙන එහි උපරිමයට යාම. එතකොට ප්‍රඥාව දියුණු කරගෙන මාර්ගඵල ලැබන එකට හරිම පහසුවක් වෙනවා. විපාක ධර්ම තිබීම ධ්‍යාන උපදවාගත්ත හිතක තියෙන්නේ තිහේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුත්ත මට්ටමක්. එතකොට මාර්ගඵල උපදවා ගන්නකොට සප්ත විසුද්ධිය ඔස්සේ ඉදිරියට යන්න ඕන කාණ තිහේතුක ඥාන සම්පයුත්ත උත්කෘෂ්ඨ කුසාසිතල බෝධිපාසක ධර්ම හසුරුවාගෙන එතකොට අර ධ්‍යාන උපදවාගත්ත තිහේතුක විඥාන ස්වභාවය මේ බෝධිපාසක ධර්ම දියුණු තියුණු කරගන්න මේ විදර්ශනා භාවනා ක්‍රමයට විපාක විඥාන විදිහට ලැබෙනකොට ඒ වර්තමාන අරමුණුත් එක්ක අර විපාක විඥාන ස්වභාවයන් දිගටම පවතිද්දී ඒ කිනාගේ වර්තමාන භාවනා දියුණුව වැඩි දියුණු වෙනවා ප්‍රබල වෙනවා ආදී විදිහේ බොහෝ ප්‍රයෝජන රාශියක් තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන ගොඩක් වර්ණනා කළා. දැන් අපි කියමුකෝ සමහර ඇත්තෝ ධ්‍යාන කිව්වාම හින්දුකම වගේ පහත් කරන්න හදනවනේ. හැබැයි නාම ධර්ම රූප ධර්ම කියන්නේ දන්නේ නැති කම හින්දා ඒක කියන්නේ.
නාම ධර්ම රූප ගැන දන්නව නම් ධ්‍යාන උපදවා ගත්තා මේ ධ්‍යාන උපදවා ගත ති හේතුක උත්කෘෂ්ඨ හිතකට ලැබෙන ඔබ අභිධර්ම ඉගෙන ගන්න අර විපාක විඥාණය දැන් මේ මොහොතේ ඔය ඇත්තන්ට හේතු තුනම යෙදෙන ආකාරයට විපාක විඥාණය ලැබුණොතින් ඉගෙන කලින් කරපුවා දැන් මෙහෙම ලැබෙනකොට ඔය ඇත්තන්ට සුවසේ කාරණා ඉක්මනට ඉක්මනට තේරෙනවා එහෙම වඩලා නැති පෙර හේතු සම්පත් නැති කෙනෙක්ට අපි කොච්චර ධර්ම දේශනා ළඟ තියාගෙන කිව්වත් තේරුම් ගන්න බැහැ හැබැයි ධානාදී උපදවාගෙන තියෙන කෙනෙක්ට කියනකොටම තේරුම් ගන්න පුළුවන් මම උදාහරණයක් කියන්නම් සාධතාපස්තුමා සාධතාපස්තුමා අපේ අනුමදස්ස බුදුරජාණන් වහන්සේ කාලේ වෙනකොට 77 දහසක් විතර පංචාභිඥා අෂ්ට සමාපatti උපදවාගත ශිෂ්‍ය පිරිසකගේ නායක තාපස්තුමා ඒ ඔක්කොටම පංචාභිඥා අෂ්ට සමාපatti උපදවා ගන්නට මාර්ගයේ පෙන්වෙ සාධ තාපස්තුමා ඒ සාධ තාපස්තුමා තාපස කෙනෙක් වෙලා ඉදදී තමයි අර මේ අපේ අනුමදස්ස බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නිසල මහරහතන් වහන්සේගේ ස්වභාවය අනුව බලලා අනාගත බුද්ධ ශාසනයක අගසවතන්තර පැතුවේ ඒ විදිහට පතලා අපේ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණු කාලෙදි අස්සජ මහරහතන් වහන්සේගෙන් ගාථා පද දෙකක් ඇහෙනකොටම ධර්මාබෝධය ලබන්න පෙර හේතු සම්පත් තිබුණා. දැන් ඕක හරියට තේරුම් ගන්න බැරි වුණාම සමහරුන් කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ බණ පද දෙකකින් සෝවහන් වුණා නම් මේ ඇයි අද බැරි අද බණ භාවනා කරන්න ඕනේ එහෙම ධර්මයේ විතර දැනගත්තාම ඇති කියන ඔය ඥාම රූප හේතුඵල කතාව දන්නේ නැති කම හින්දා ඒ කියන්නේ ඒ වගේ විපාක වැඩපිළිවෙල දන්නේ නැති කම හින්දා සරියුත් මහරහතන් වහන්සේ අර වෙනුවෙන් ඒකාසංක කල්පලක්ෂයක කාලයක කටයුත්තක් කරගෙන විවරණ ලැබලා විවරණ ලබන්න කලින් අර වගේ ශිෂ්‍ය ලොකු පිරිසකට මේ අභිඥා ඥාස්ස සමාපත්තියම උපදවා ගන්න පුළුවන් විදියට කියලා දෙන්න ඊට කලිනුත් මේ අතිවිශාල කාලයක් මේ පාරමිතාදී දියුණු කරගෙන ආවා. මේ විදියට ගත්තහම පින්වත්නි අනිවාර්යයෙන්ම ධ්‍යාන උපදවා ගැනීම ඔය ඇත්තන්ට සුවසේ මගපාල ලබන්නට හේතු සම්පතක් වෙනවා. හැබැයි ඒකෙන් අදහසක් ඇති කරගන්න එපා ධ්‍යාන ලබාගෙනම මගපාල ලබන්න කිව්වා කියලා. ඒ කියන්නේ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානවල නාම ධර්මයන්ගෙන් විදර්ශනාවටදී ඒකෙනා එන්නේ විස්කම්බන පහාණයක ඉඳලා විදර්ශනාව ඒකන සුවසේ මගපාල ලබනවා මේ ති හේතුක විපාක සිත්ත ගොඩක් මෙතන තියෙන හින්දා. හැබැයි එහෙම නැතුව ධ්‍යාන උපදවාගෙන විදර්ශනාවට ඉන්නේ නැතුව කෙලින්ම විදර්ශනා භාවනාවට යොමු වෙන්න පුළුවන්. එතකොට ඒ කිනාට ධ්‍යාන බලේ නැහැ. හැබැයි ඒ කිනා සුවසේ හරි පෙර හේතු සම්පත් තිබ්බොත් ධ්‍යාන නැති විදර්ශනාව දියුණු කරගැනීමේ හේතු සම්පත් තිබ්බොත් ඒ කිනා සුවසේ මාර්ගඵල උපදවා ගනී. ඒ මාර්ගඵල උපදවාගෙන ඒ ඇයට අර සමාපatti සුවේට සමවදින්න සමාපත්තියේ සුවේ කියන්නේ ජීවාතීති ලබන්න පුළුවන් සුවිශේෂී සුවය. ඒක මාර්ග සමාපatti සුවයත් ධ්‍යාන සමාපatti සුවයත් ඒ සුවේ විඳින්නට ඒ උත්තමයන් වහන්සේලා හරි කැමැති. ඒ ආරාමනාදී නැතුව අර සුවේ විඳින්න ධ්‍යාන උපදවා ගන්න ඕනේ. ඒකට පෙර සංසාර ධ්‍යාන උපදවාගෙන හිටියොත් තමයි හරිම පහසුවෙන් කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙම සවන්නස. පැහැදිලි. ඔසරේ හාමුදුරනේ බැරිලාව ධ්‍යාන උපදවාගෙන ඒ ජීවිතේ අවසන් වෙලා වෙනත් දුහේතුක ප්‍රතිසන්දියක් ලැබුවොත් එහෙම. එතකොට එවන් කෙනෙක්ට හාමුදුරනේ ඒ දියුණු කරපු ඒ ධානසිත ඒ ආත්මයේදී ද්විහිතක ප්‍රතිසන්දිය ලැබපු ආත්මේ ඇතිවන චිත්ත වීතියේදී වොත්තපන චිත් වොත්තපනයේදීද ඒ ධානවඩු ගුණය ඒ අය පුද්ගලයාට ඒ ආත්මයේදී ලැබෙන්නේ පින්වන්ත මහත්මා ඒක වෙන්නේ මේ ආකාරයට ධාන උපදවාගත් කෙනෙක් ධානයෙන් පිරිහෙන්නේ නැතුව හිටියෝ කිසිසේත්ම දිහේතුකයක් වෙන්නේ නැහැ. ධාන උපදවා ගත්ත කෙනෙක් අනිවාර්යයෙන්ම තිහේතුකයක් විදිහටමයි උපදින්නේ. මගපල් ලබන්න පුළුවන් වෙන්නේ තිහේතුක උප්පත්තියකදී. හිතන්න දැන් මෙතනදී මාර්ගපල් ලබන්න උත්සාහ කරනවා නමුත් කෙලෙස් බලයේ හින්දා මගපල් ලබන්න බෑ. නමුත් ඒ කෙනා ධාන උපදවාගෙන ඉන්නවා. මෙතෙන්දී උත්සාහ කළා නමුත් එයා ධ්‍යාන උපදවාගෙන ඉන්නවා එයා උපදිනවා ධ්‍යානයට ගැලපෙන බ්‍රහ්ම ලෝකයක මොකද ගරුක කර්මයක්නේ ධ්‍යානය කියන්නේ
කුසල පැත්තෙන් කරුක කර්මයක්නේ. ධානයේ නිසා ඒකේන ති හේතුක ධර්මතලයේ කිපත්න දැම්මේ කරමින් ආපු කාරණාවේ ඉහළ ප්‍රතිඵල ගන්න බැරි වුණත් අර බ්‍රහ්ම ලෝකේ ඉඳන් ධාන ආදී හින්දා එයාට අතීත බව බලන්න පුළුවන් නම් අතීතේ බලලා මං කලින් මේ මනුස්ස ලෝක මෙහෙම කටයුතු කළේ ඒක හින්දානේ මම මේ බ්‍රහ්ම ලෝකේ ඉපදුනේ. එදා මම මෙන්න මේ විදියට කළේ මට බැරිුණේ කොයි ටිකද කෝකද අඩපාඩුනේ කියලා තමන්ටම මෙන්න මේ අපි අද ඉගෙනගත්ත මේ කරුණුකාරණා තියෙනවා නම් තමන්ටම තමන්ගේ අඩපාඩු ටික බලලා හරිගස්සගෙන ඉස්සරහට එන්න පුළුවන් නේද? මම ඕකට තව උදාහරණයක් කියන්නම්. මහබෝධිසත්වයන් වහන්සේ ගන්නකෝ. වෙන කවුරුත් නෙමෙයි අපි මේ මහබෝධිසත්වයන් වහන්සේ. මහබෝධිසත්වයන් වහන්සේ පින්වත්නි බුද්ධත්වයට පත්වන ඒ පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ ආනාපානසති භාවනාවෙන් පස්සේ රාත්‍රී පෙර යම පුබ්බේ නිවාසාන ස්මති ඥාන උපදවා ගත්තද නැද්ද? උපදවා ගත්තා සර්. ඒ උපදවාගෙන පුබ්බේ නිවාසාන ස්මති ඥානෙ මොනවද පරිස්සම් කළේ? පෙරවිසු කඳ පිළිවෙත. එතකොට පෙරවිසෝ කනපිළිවෙලේදී හේතුඵල ධර්ම කියාපටිපාටි වෙන්නේ මෙහෙමයි ආත්මයක් කියලා දෙයක් මෙතන නැහැ සත්‍යේ පුද්ගලයේ කියලා දෙයක් නැහැ මේ චුතිපති සංදි ක්‍රමයක් එකම හිත භවෙන් භවයට ආවෙන එක වේදනා සංඥා සංකාරයක් භවෙන් භවයට ආවෙන එක රූපයක් භවෙන් භවයට ආවෙන නමුත් අතීතේ තිබ්බේවා නෙමේ මේ තියෙන නමුත් අතීතේ තිබ්බේවා නිසා මේවා පහළ වුණේ මේ විදිහට රුබේ නිවාසාන ස්වඥානේ චුතුපපාත ඥාන ආදී ඥාන වලින් සම්පූර්ණ පටිච්චසම්පාද ක්‍රමයේ දැක්කද නැද්ද? දැක්කසයි. එතකොට පဋාණ නයකමේ ඔක්කොටම අදාළව භාගවතුන් වහන්සේ පින්වත්නි කවුරු සියල්ලම හොඳින් අවබෝධ කරගෙන දැන් පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කලේ ඒ මිතුන් යාමේ කොයි වෙලාවේද? ඇසුලියමනේ. එතකොට පටිච්ච සමුප්පාද ධර්මාදී මෙනෙහි කරලා ඊට පස්සේ ආසවක්ෂය කර ඥානෙ ලැබුණා නැද්ද? දැක්ක නේද? එතකොට ධ්‍යාන උපදවා ගැනීමේ වටිනාකම සහ අවිඥාදී තිබීමේ වටිනාකම පුද්ගල වේදිකුත් තියෙනවා. මම හිතන්නේ මේක තව ටිකක් සාකච්ඡා වුණොත් හොඳයි ඔය ඇත්ත අතර දැන් මමත් ඉන්න අතරේ. මොකද එහෙම හිතෙන්නේ සමාජයේ මේ පිළිබඳ බොහෝ අදහස් තියෙනවා වගේ දැනෙනවා. පැහැදිලිද මේක? ඒ ස්වාමීන් වහන්සේ ඒ දැන් ධානයේ පිරියෙන්නේ නැතුව ඒ தත්වෙටපත් වුණොත් ඒ ආකාරයට බ්‍රහ්මලව ඉන්න පුළුවන් පිරිහිලා ද්විහේතුක ප්‍රතිසන්දියක් ඊළඟ ආත්මේ ලැබුණොත් ඒ එතකොට ද්විහේතුක ප්‍රතිසන්දි ලැබු ආත්මේ ඇතිවන්නව චිත්ත වීතියේයි වත්තපනේ කියන්නේ තීරණය කරන්නේ මොන ආකාරයේද ක්‍රියා කරන ජවනේ ඇති වෙන්නේ කියලා එතනදී මේ ධාන බලය උපකාර වෙයිද? ඕපින්වන්ත මහත්මයා ඒක මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තීහේතුක ධානලාභීක ඉඳලා ඒකෙනාගේ ධාන පිරිහුණාට පස්සේ ඒකෙනා මානීමත් දිහේතුකෙක් වෙන්න තියෙන ඉඩකඩ හුඟක් අවමයි. බොහෝ විට වෙන්නේ තීහේතුක මේ උපතක් මනුස්ස දිව්‍ය ආදී තීහේතුක උපතකටපත් වෙනවා. හැබැයි දිහේතුක උපතක් ලබන්න හුඟක් අවමයි. හැබැයි දිහේතුක උපතක් විතරක් නෙමෙයි අහේතුක දුගති උපතක් වෙන්න පුළුවන් දේවදත්ත හම්තන්ට උනා වගේ. ඒ අනන්තර පාප කර්මාදී කරගත්තේ ඉඳන්නේ එහෙම වෙන්න පුළුවන්. නමුත් හරිම අවමයි. අපි කියමුකෝ අවම මට්ටමක ඉඳන් දිහේතුක කෙනෙක් වුණා කියලා. හොඳයි දැන් හිතන්න ඔය ඇත්ත දැන් එක එක වයස් සීමා පහු කරනවානේ. ඔබ අවුරුදු 40 හැදෙදී ඉන්නේ. නැත්තම් අවුරුදු 50 ඉන්නේ කියලා හිතන්න. මේ ආපු කාලේදී ඔය ඇත්තෝ විවිධ පළාතල ගෙවල් දොරවල් හදලා තියෙනවා කියලා හිතන්න, යාන වාහන තියෙනවා කියලා හිතන්න. හුඟක් ඒ ඔය ඇත්තන්ට දීපල දූතරු භෞගෝලික සම්පත් එක එක පළාතල ගොඩක් තියෙනවා කියලා හිතන්න. දැන් ඔය ඇත්තන්ට ඉන්න තැන, ඒ කියන්නේ ඔබ දැන් පදිංචි වෙලා ඉන්න තැන මේ ගෙදර වියදමට රුපියලක්වත් නැති වුණා කියලා හිතන්න. ගෙදර වියදමට රුපියලක්වත් දැන් නැති වුණා. නමුත් ඔය ඇත්ත එක එක තැන්වල ගොඩක් දේවල් රැස් කරලා තියෙනවා. මේ නැති වුණාට
ඔය ඇත්තන්ට නැති වුණු එකට පරණ දේවල් නැත්නම් අනිත් ඇඟවල නම් මේ තියලා තියෙන දේවල් ඉක්මනට මෙතෙන්ට ගෙන්නවගෙන ඒකෙන් තියෙන ප්‍රශ්නේ විශ්දගෙන අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන් හම්. දැන් මේ වෙලාවේ හිත නරක් වෙලා දි හේතුක උපතක් ලැබුණත් පින්වත්නි පෙර හේතු සම්පත් තියෙන හින්දා ගොඩක් කඩතර වෙන්නේ නැහැ. මොකද පෙර කුසල් පැත්ත ගොඩක් බරයිනේ. ධානාදිය තියෙන හින්දා පින්වත්නි මේ කුසල් පැත්ත බරයි. ඒ හිත ඇති වෙන්න පුළුවන් දි හේතුක උනාට. ඒ කියන්නේ ඒක ධාන උපදවා ගන්නෙ නැහැ. නමුත් පින්වත්නි ඒකේ විපාක ධර්ම බොහෝමයක් ඒ කෙනාට ලැබෙන්න පුළුවන්. ඒකේ අවශේෂ විපාක ගොඩක් අර විපාකාන්තරයක් වෙලා එනිසා දි හේතුක වෙලා විපාකාන්තරය නිසා ඒ කිනාට ධ්‍යාන උපදවා ගන්න බෑ මගබල උපදවා ගන්න බෑ හැබැයි හරියට කලින් රැස් කරලා තිබ්බ දේවල් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වගේ ඒ කිනාගේ නාම රූප වලට කලින් ධ්‍යාන උපදවාගෙන හිටියේ ඒකෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා මුගක් ධ්‍යාන වලට වර්තමාන විරුද්ධව කතා කරන හැමදුනම තමයි සිද්ධ ධම්මහාමුදුරු කියන්නේ හින්දු ආගමෙන් ආපු දේවල් කියලානේ කියන්නේ හැබැයි නාම රූප ගැන බලුවාට පස්සේ පින්වත්නි මොන තරම් ප්‍රබලද දැන් බලන්නකෝ දානේ සීලේ නික්කම්මය ප්‍රඥාව වීදේ ඉවසීම සත්‍යවාදී බව අදිස්ථානී මෛත්‍රී උපේක්ෂා විදිහට ඕවාට යනකොට ඕව ඇතුලේ මේ ලබන ඒ භාවනාදී කවුණු වල දියුණු වීම එක එක කවුණු වලට යොදවන්න පුළුවන් නේ ඔක්කොම තේරුම් ගත්ත නේද? හිමසන් වාච සනස ඒ වගේම සනස ධාන වැඩිීමේදී ඇති වෙන්නේ ත්‍රි හේතුක ඥාන සම්පයුක්ත මහා කුසල් සිත්නේ සනස. ඉතින් ඒ තරක් නැති මහා කුසල් සිත් කොහොමත් අපිට වැඩක් කරන දෙන්නේ නැහනේ සනස. අනිවාර්යයෙන්ම පින්වන්ත මහත්මීනි මාත්මී ඇත්තන්ට දිගටම කියන්නේ ඔය කතාව. පින්වත්නි ඔබ පෙර හේතු සම්පත් ගොඩාක් පුරාගෙන තියෙනවා නම් ඒ ති හේතුක විපාකයෙන් ඔබට වෙන හානිය මොකද්ද කියන්නකෝ දැන් ධානලාභියේ ධානලාභීන්ට හරි සුවසේ පුළුවන් නේ මගපල් ලබන්න අපහසුාවක් නැහනේ මොකද ඒ ඇත්තන්ට ති හේතුක විපාක ධර්ම ගොඩක් තියෙන හින්දා දැන් අසූ මහ රහතන් වහන්සේලා බලන්නකෝ අසූ මහ ශ්‍රාවක රහතන් වහන්සේලා ඒ අතර වැඩ ඉන්න ගොඩක් මහරහතන් වහන්සේලා අතීත භවවල ධ්‍යාන ආදී උපදවාගත්ත තාපසවරුන් විදිහට මේ ඉතිය කට්ටිය වර්තමාන ඉක්මනට මගපල් ලැබුවයි නෙමෙයිද කලින් භවවල ධ්‍යාන උපදවාගෙන හිටිය කට්ටිය තමයි හිටගෙන හිටියත් මගපල් ලැබුවේ දාරුචීරිය මහරහතන් වහන්සේ වගේ අවුරුදු 20000ක් කල් මහා දම් පිරුවා හොඳයි එහෙනම් ඊළඟකට යමු වෙනන්නේ නේද? අනුරුනේ අවසරයි අපි ආදරනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් මාර්ගඵල ලැබලා මේ දැන් අර පොඩි වයසක වුණත් අපි ජාතක කතාවල එහෙම අහලා තිනවා පොඩි වයසකදී මාර්ගඵල අවබෝධ කරගත්ත කියලා උදාහරණයක් විදිහට සෝපාක ඒ වගේ ඇය. එතකොට අපි මේ මා දාන්නේ ධාන්‍ය වඩලා ඒගොල්ලෝ මේ ඒ වගේ දේවල් කරලා නෙමෙයි මාර්ගඵල උපදවාගෙන තියෙන්නේ. අන්න හරිදුවේ. බොහොම හොඳයි ඒ කාරණා මතු කරපු එක. සුනීත සෝපාකල වගේ කට්ටිය වර්තමාන භවී ධානාදී මොනවත් උපදවා ගන්න වෙලාවක් ආවේ නැහැ. ඒ වුණාට බලන්නකෝ අර පුංචි කාලේ මගපාර ලැබූ ඒ පින්බල අවුරුදු 7දීම රහතන් වහන්සේලා වුණෝ ඒ උත්තමයන් වහන්සේලාට එහෙම පුළුවන්කම ලැබුණේ කොහොමද? මේ වැඩිහිටි වයස කට්ටියට සමහරවිට මේ ජීවිත කාලෙම කිසිම මගපලයක් ලබන්න බැරිකම තියෙද්දි අර පුංචි වයසෙම කොහොමද එහෙම පුළුවන් වුනේ? අන්න ඒක තමයි අපි මේ කියන්නේ කලින් භවවල ධ්‍යාන උපදවාගෙන හිටියා කලින් භවවල රහත් වුණා නම් දැන් උපදින්න විදිහක් නැහැනේ කලින් භවවල ධ්‍යාන උපදවාගෙන හිටියා
ඒවාගේ මේ තිහේතුක ස්වභාවී තිබ්බා කෙලින්ම දස පාරමිතා ඕනමයි මඟපල් ලබනයකට ඒ කලින් කලින් ආත්ම භාව සිය දහස් ගණන් වැඩි වශයෙන්ම තිහේතුක උත්කෘෂ්ට සිත් ඇතිවන ධානමාර්ගඵල උපදවාගෙන දානශීල භාවනාදී පින්කම් කරගෙන හැම ආකාරයකම කුසල කර්ම කරගෙන හිටිය කට්ටියට කිසිම අපහසුාවක් නැතුව හැමදේම ලැබෙමින් මඟපල් ලබන්න පුළුවන් වුණා අපේ රාහුල පොඩි හාමුදුරන්ට වගේ ආහාර පාන ආදී දුර්වලකම් ඇතුව සුනීත සෝපාකලාට වගේ එක එක්කෙනාගේ තරමේ හැටියට මගපල් ලැබුවේ ඔක්කොම පිටිපස්ස කතාන්දරයක් තියෙනවා. ඔය ඇත්තෝ කලින් තිබ්බ රූප මෙතෙන්ට අරන් ආවේ නැහැ. කලින් තිබ්බ හිත මෙතෙන්ට අරන් ආවේ නැහැ. හැබැයි කලින් තිබ්බ අපූර්ව විපාක ධර්ම ගොඩක් එක දැන් ඉන්නේ. මගතොටේ යනකොට මොනවා හම්බ වෙයිද දන්නේ නැහැ. සමහරට මගතොටේ යනකොට ඔය ඇත්තන්ට යහපත් හොඳ ප්‍රතිඵල හම්බ වෙන්න පුළුවන්. මූණට බැනගෙන බැනගෙන යන්න පුළුවන්. සමහරට නොහිතන හදිසි කරදරයක් අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ යහපත හුඟක් සිද්ධ වෙන්න පුළුවන්. ඒව පස්සේ අතීත කර්ම ආදී හේතු තියෙනවා මේ මොහොතේ පවා. ඔය ශරීර අභ්‍යන්තරේ අතීත භවවල සත්ත්වඝාතන ආදී කරපු ඒවා හින්ද මොන වගේ ලේකටි හිත වෙමින් මොන වගේ පිළිකාදී රෝගාබාධ සැකසීමෙන් ශරීර කොහොම හැදෙනවද දන්නේනේ. ඒව පස්සේ අතීත භවවල සතු මැරීම් සොරකම් කිරීම් කාමයේ වාදව හැසිරීම වගේ ආත්ම භව සිය දහස් ගණන් පාණේව මත වෙන්න පුළුවන්. අන්න ඒකෙම අනිත් පැත්ත තමයි ධ්‍යාන උපදවා ගැනීම වගේ ති හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුත් කුසල සිත්තල ප්‍රතිඵල මේ වර්තමානයේදී ලැබෙන්න පුළුවන්. ඔක ලෝක විනාශයටත් ගන්නකො. කල්ප විනාශයට ගන්න ලෝක විනාශයට. මේ පෘථිවිය විනාශ වෙනකොට ඉහළට ඉහළට උප්පත්ති ලැබනකොට ඒ මේ ඉහළට ඉහළට උප්පත්ති ලැබීමට විපාක විඥානෙ පාය. ඉතින් බ්‍රහ්ම ලෝකවල උපදින්න වෙනවානේ ආවස්සරි. ඒකට ලැබෙන විපාක විඥානය කොහොමද? පැහැදිලි නේද මේ කියන එක? එහමයි ස්වාමීන් වහන්සේ එක තව එක දෙයක් පැහැදිලි කරගන්න ඒ අර උග්ගටිපඤ්ඤ විපටිපඤ්ඤ වෙන්නේ හිතන් ඒ බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් අභිමුව හරි ඊට පස්සේ හරි ඒ ඔක්කොම මේ වැඩපිළිවෙලක් පිළිවෙලට සැකසෙච්ච වැඩපිළිවෙලක් ඒ විඥානයක් පහළ වීමක් නිසා අර එකපාරට හම්බෙන දේවල් නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ එකක්වත් අනිවාර්යයෙන්ම පින්වන්ත මහත්මියනි ඒ වචන ටික බලන්නක උග්ගටිතාඤ්ඤ වහා ධර්මාභෝධී ලැබන විභජිතාඤ්ඤ විස්තර වශයෙන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ මඟපල් ලැබනවා ඒ වගේම ඤෙය්‍ය ගොඩක් විහස මහන්සි වෙලා ලොකු දුෂ්කරතාවයකින් ගොඩක් මහන්සි වෙලා මේ ජීවිතේදී කවදා දවසක අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් කොච්චර කරේ කාලයක් ගිහිල්ලා මගපල් ලැබනවා ඒ වගේම පදපරම කියන්නේ මේ ජීවිත කාලේ බැරි වෙනවා මගපල් ලබන්න හැබැයි දැන් උත්සාහ කරනවා මගපල් ලබන්න දැඩිසේ කැප වෙනවා මගපල් ලබන්න මේ ජීවිතේ බැරි වෙනවා පෙර හේතු සම්පත් නැති හින්දා හැබැයි මේ ජීවිතේ ධ්‍යාන ආදී උපදවා ගන්නවා තමන්ගේ ශක්ති මේ ජීවිතයේ තමන්ගේ ශක්ති පමණින් කටයුතු කරගන්නවා යන්න පුළුවන් උපරිම දියුණුව ලබනවා එතකොට ඊළඟ භවයේ තිහෙතක ප්‍රතිසන්දියක් විදියට ලැබිලා අර මේ තිබ්බ හේතු සම්පත් උපකාර වෙලා ඊළඟ භවයේ හරිම සුවසේ ඒ කෙනාට මගඵල උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා අද පදපරම කෙනා හිට ඊළඟ භවයේ උග්ගණිතඤ්ඤ වෙන්න පුළුවන් අද පදපරම කෙනා ඊළඟ භවයේ උග්ගටිතඤ්ඤයක් වෙන්න පුළුවන් ඒ පසුපස්සේ හේතු සම්පත් තියෙන්නේ දැන් ඔය ඇත්ත ඔහොම ඉන්නවා ඔය ඇත්ත ඔහොම හිටියාට ඔබ පසුපස්සේ ආත්ම භව මොන තරම්නම් ප්‍රමාණයක් ඈත පිට සංසාරයේට අදාළ කුසල අකුසල කර්ම තියෙනවද දැන් විපාක දෙමින් තියෙනවද අපි කියමු දැන් මේ වෙලාවේ ඔබ ඉන්න නිවෙස්වල ඉන්න රට ඉන්න තැන ඉන්න නිවස තියෙන දීපල තියෙන ශරීර තියෙන ඇඳුම් පැළඳුම් තියෙන ස්වභාවයන් තියෙන හැඩරුව තියෙන පෙනීම තියෙන දැනීම ඒ වගේම කායික ආබාධ ඒ වගේම කායික පහස ඔය හැම එකක් පසුපස්සේම පිටිපස්සේ කර්මජ වශයෙන් හටගන්න කාරණාවක් නැද්ද එතකොට ඒ කර්ම අතීත හේතු සම්පත් වලින් ආපුව නෙමෙයිද ධ්‍යාන උපදවාගෙන තිබ්බත් කොහොමද හැබැයි ධ්‍යාන උපදවා ගන්න නැතුව මඟපල් ලබන්න බැරිද? පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. වෙන්න ඕනේ කොහමද? මොකද්ද වෙන්න ඕන? කොහොම හරි මාර්ගපල් ලබන එකයි ඕන.
දැන් සමහරවිට ධාන කලින්බාවල හුඟක් වඩලා වඩලා ආපු කෙනෙක් දැනුත් ධාන හුරුව නම් තියෙන්නේ ධාන හුරුව තියෙන ධාන වලට වැඩිපුර නැඹුරු වෙන කෙලිම විදර්ශනාවට එන්න වැඩිය හැකියාවක් නැති විදර්ශනාවට යොමු වෙන්නේ නැති ධාන වලට ඇවිල්ලා ධානයෙන් විදර්ශනාවට යොමු කරන්න ඕන කෙනෙක් නම් ඒ වගේ චරිතයක් හැඩ ගැහුණු කෙනෙක් කෙලිම යොමු කරන්න ඕනේ විදර්ශනාවට නැත්නම් එයාට පුරුදු ධානයෙන් විදර්ශනාවටද जवान सित पहा विपाक ध्यान विपाक उपपज्य वेदनीय गर्भ कर्म අපි මාර්ගඵල මේ උපදවා ගැනීමේදී මේ පත්‍යවේක්ෂා ජවන චිත්ත වීති වලට හිම එනකොට එතනදී පත්‍යවේක්ෂා ජවන චිත්ත වීති වෙනයිනේ පත්‍යවේක්ෂා ජවන චිත්ත වීති වෙනයි ඒ වගේම ධාන වලදී ඒ පත්‍යවේක්ෂා ජවන චිත්ත වීති වෙනයි ඒ වගේම විපාක සිත් ගත්තා විපාක සිත් වෙනමයි දැන් ඔය උපදවා ගන්න හැම රූපාවචර ධාන හිතකට ප්‍රතිසන්දි විපාකේ ලබන්න පුළුවන් රූපාවචර ධාන සිත් පහට ප්‍රතිසන්දි විපාකයක් තියෙනවා අරූපාවචර ධාන සිත් පහට ප්‍රතිසන්දි විපාකයක් තියෙනවා එක්කෙනෙක් මේ ජීවිත කාලේ හිතන්නක පුංචි කාලේ ගොඩක් අර බාධා නැති පුංචි කාලේ අරූපාවචර ධානයක විනාඩියක් හිටියා කියලා ඒ විනාඩියක කාලයට ඒකනට අනාගත භවවල බොහෝ ප්‍රතිඵල ලබන්න පුළුවන් හැබැයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ අරූපාවචරයක ඒකෙන් පිළිහුණු හින්දා හැබැයි මේ විපාක විඥානයක් බවට එක තියෙනවා කවදා දවසක ඒක නැට කල්ප විනාශාදී යම් යම් කවුණු වලදී හරි මොනවා හරි දෙයකදී ඒක උපකාර වෙන්න පුළුවන් මේ විශේෂයෙන්ම අර ප්‍රතිසන්දියකට ඒක බලපාන්නේ හේතු ඒක නාගේ ඒක පිළිලා තියෙන හින්දා මේ ඒක නැට ප්‍රවෘත්ති විපාක ගොඩක් දැන් මේ ධාන උපදවා ගන්න යනකොට අර විනාඩියේ මේ විපාක මේ ඒ ස්වභාවයේ මේකට වහතිසේම උපකාර වෙනවා මකද එක වීතිකක් වැපරෙව්වට පස්සේ ගොඩක් වී අස්සන්න ලැබෙනවානේ ඒ වගේ ධාන හිතක ටික වෙලාවක් හිටියාම හිත ගොඩක විපාකයක් ලැබිලා තියෙනවා හමයි සානංශ සම්හංශ එතකොට මේ රූපාවචර ප්‍රතිවේක්ෂ චිත්ත වීතින අර අපි ඉගෙන ගත්ත විශේෂ අවස්ථා විදියට මරණාසන්න අවස්ථාවේදී දියේ ගැලමක දිවගේ ජවන සිත් පහක් විතරක් මේ ලැබෙන අවස්ථා කීපයක් අපි ඉගෙන ගත්තනේ ඒ වගේ තැනක්ද මෙතනත් නෑ 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 ඔව් මෙතනදි තියෙන්නේ අර පත්‍යවේක්ෂා චිත්ත වීතිනේ ඒ කියන්නේ රූපාවචර ධානාදීයේදී ධානයෙන් පස්සේ ධානයේ පිළිබඳව පත්‍යවේක්ෂා කරන හිත් ඒක වෙනම එකක් එතකොට අර මේ දියේ ගිලෙනා වගේ තැන් වලදී ඒ ඇතිවන දුර්වල මේ හදවත් ස්වභාවයේ ඒ අවස්ථාවකදී ඇතිවන එක වෙනම එකක් මෙතනදී කෙලීම පත්‍යවේක්ෂා චිත්ත වීති අර වගේ ඇති වෙන්නේ හෘද වස්තු රූපේ දුර්වල වී වගේ කාරණා නිසා ඇති වුණු දුර්වල චිත්ත වීති මේක දෙකක් හඳවයි සන්නහස එතකොට මේකේ විපාක වශයෙන් ස්වාමීන් වහන්සේ කොයි විදියටද ලැබෙන්නේ කනෙක්ට ඒ කියන්නේ පත්‍යවේක්ෂා ජවන චිත්ත වීතියෙන් ලැබෙන විපාකද එහෙමයි ස්වාමීන් වහන්ස ඒ කියන්නේ ඒ කෙනාට පත්‍යවේක්ෂා ජවනයන් ඇති වෙනකොට ඊළඟට කෙලෙසුන් මේ තියෙන ප්‍රමාණේ නැති ප්‍රමාණ දැන ගැනීම වලට අනාගත ආවර්ජනාදී කවුණු වලට ඒ වගේම අනාගත පත්‍යවේක්ෂා ජවන චිත්ත වීති හැදෙන්න ඒ වගේම අනාගතේ ඒ වගේ ස්වභාවයන් දිගින් දිගටම පවත්වා ගන්න තව දියුණුව ලබන්න ඒ වගේ ඒ ධාන වලට අදාළව තියෙන චිත්ත වීති ස්වභාවයන්ගේ ප්‍රතිඵල අනාගතේ ලැබෙන විදියට මේක උපකාර වෙනවා मार्गफल ला मार्गे अदाल पुद्गल सुदुसु ध्यान लाभागने मार्गे आने के विदर्शन आवे तीरने स्वामी
ඒ කියන්නේ ඒක තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ ස්වභාවයේ හැටියට. දක්ෂ ගුරුවරු දන්නවා, දක්ෂ ගුරුවරුන්ට තේරෙනවා මේ ශිෂ්‍යයා පෙරභවවල ධානයෙහිම උපදවාගෙන ඒ පැත්තෙන් ගොඩක් බරව ආපු කෙනෙක්. ඒ නිසා කොච්චර විදර්ශනා ආරම්භණයකට යොමු කරන්න හැදුවත් මේ කෙනාට බොහෝ අරමුණු ඔස්සේ හසුරවන්න ඕන නාම රූප ධර්ම ගැන හිත එකඟ වෙන්නේ නැහැ. බොහෝ අරමුණු වෙනුවට මෙයාට එක අරමුණක් ඔස්සේ හිත දියුණු කරගෙන යෑමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අධ්‍යක්ෂීන් බහුල දක්ෂ ගුරුවරුන්ට තේරෙනවා දන්නවා දියුණු වෙලා ඉන්න ගුරුවරු දන්නවා කොහොමද මේ ඉදිරියේ ඉන්න ශිෂ්‍යයාගේ ස්වභාවය කියලා. එතකොට ඒකේන හිත එකඟ වන අරමුණක් ඔස්සේ තියාගෙන ඉක්මනටම ධානය උපදවාගෙන යන කෙනෙක් නම් හරියට මහ බෝධිසත්වයන් වහන්සේ වගේ මහ බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාම උද්දකරා පුත්‍ර ළඟ අවුරුදු ගණන් භාවනා කළේ නෑනේ. ඒ අය කියලා දෙනකොට මහ බෝධිසත්වයන් වහන්සේ අතීතයේ මේ පිරු පාරමී ධර්ම හින්දා සාන්තිවාදි ජාතකයේදී ඒ ඉර්ධිමත් තාපස කෙනෙක් වගේ තව බොහෝ තැන්වල ඉර්ධිමත් අසසමාපත්තිලාභී තාපස කෙනෙක් පිළි හිටියේ ඒ වගේ විපාක ධර්ම හින්දා ආලාර කාලාමගේ ඉගෙන ගද්දිම වහා ධ්‍යාන උපදවා ගත්තා. ඒ වගේ ගුරුවරුන්ට දැනෙනවා ගුරුවරු දන්නවා ඒ ශිෂ්‍යයින්ගේ චරිතවල හැටියට මේ කමඨහන දෙන්න ඕන කියලා රාග චෛත ද්වේෂ චෛත මෝහ චෛත සද්ධා බුද්ධි විතර්ක චෛතවලට ගැලපෙන විදිහේ ධ්‍යාන උපදවා ගන්න කමඨහනක් ඕ නැත්නම් නාම රූප ධර්ම සුවසේ වටහාගෙන යන්න පුළුවන් නම් ධ්‍යාන නොලබා මාර්ගඵල ලබන්න පුළුවන් නම් ඒ පැත්තේ කමඨහනක් ඕ ගුරුවරු දන්නා මේකයි කියලා දෙන්න ඕන කියලා ගුරුවරු නැතුව පොත්පත්වලින් හය නැත්නම් දේශකයන් වහන්සේලා මේ විදිහ දේශනා කළාම තමන් විසින් හරි කටයුතු කරනවා නම් තමන්ටම දැනනවා තමන්ගේ හිත විදර්ශනා වගේ නාම රූප ගොඩාක් මේ අරමුණුත් එක්ක පවත්තන දේක එකපාරට යන අමාරි හිත ඉක්මනට එකඟ වන කෙනෙක් ඒ නිසා ධ්‍යාන උපදවාගෙන ඒ ඔස්සේ එන්න ඕන කියලා ඒ පැත්තෙන් යනවා නම් එහෙම නැත්නම් දෙකම කරනවා නම් දෙකම ඔස්සේ යන්න ඕන කියලා එහෙම නැත්නම් කිලිම විදර්ශනාවේ යන්න ඕන කියලා දැනෙනවා. හැබැයි පින්වත්නි මේ සංසාර කතාන්දරයේදී වැඩිපුරම ඉන්නේ සුස්ක විදර්ශක මගපල්ලාභී උතුමා. මේ සංසාර ගමමගේ මේ සංසාර කතාන්දරේ වැඩිපුරම ඉන්නේ සුස්ක විදර්ශක මගපල උතුමන් ධානලාභී උතුමන් හරිම අඩුයි. මතක තියාගන්න මේ කියන්නේ ධාන අත්‍යවශ්‍යයි අත්‍යවශ්‍ය නෙමේ කියන කාරණාවක් නෙමේ. මේ කියන්නේ නාම රූප ධර්ම වලට කෙලින්මම ඒව බලපාන ආකාරය ගැන. ධාන මේ ප්‍රතික්ෂේප කරන්න එපා. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ආභාසර බ්‍රහ්ම ලෝක විනාශයේදී ආභාසර බ්‍රහ්ම ලෝකයට යන්න ධ්‍යාන වඩන්න නැතුවනේ යන්නේ. ඒ කියන්නේ නිර්වින්න සතු සේරම යනවනේ. එතනදී මොකක් හරි විශේෂ ධර්මතාවයක් තියෙනවද? පින්වන්ත මහත්මයා මෙහෙම දෙයක් තියෙනවා. මේ දීර්ඝ සංසාරයේ හැටියට අපරාපරිය වේදනීය කර්ම නැති කෙනෙක් හොයාගන්න නැහැ. ඒ කියන්නේ අපරාපරිය වේදනීය කර්ම අතර අතීත භවවල ධ්‍යාන උපදවාගෙන නැති කෙනෙක් හොයාගන්නත් නැති තරම්. අද ඒ ඇත්ත විපාකාන්තරාය මුහුදේ මාළු අතරේ ඒ වාගේ මේ වෙලාවේ ත්‍රාත්‍යයේ ගස්කොළන් උඩ ඉන කුරුල්ලෝ අතරේ හැම එක එක සීලපායසත්වය කූඹි කුල්ලල දැන් විපාකාන්තරායම් බුද්ධ විඳින්මින් හිටියාට ඒ ඇත්තන්ගේ අතීත භවවල ගත්තාම නානාපකාර විදිහේ කුසලයෝ තියෙන ඒ අතර ඔය ධ්‍යාන උපදවා ගැනීම වගේ තියෙනවා. පුද්ගල වේදේ නානාපකාරයිනේ. දැන් අර ඉස්සෙල්ල කමතහනට අදාළ කවුනම මිතින්ද ගත්තාම සමහරුන් අතීත හුඟක් ඈත අතීතයේදී ධ්‍යාන උපදවාගෙන තිබිලා ඊට පස්සේ ආත්ම භව 10000 ගානක් ධ්‍යානලාභී වෙන්නේ නැතුව ඇවිල්ලා දැන් පුරුද්දක් තියෙනවා. හරියට අර වතුර වල උඩින් මඩ වල උඩින් පැනපු රහතන් වහන්සේ වගේ ඒ අවුරුදු 500ක වඳුරු යුගලේ උප්පත්තිය ලැබලා හිටියා. ඒ වගේ මේ දැන් පුරුද්දක් තියෙනවා මේ වැඩිපුර වැඩිපුර ඒ කෙනාට ධ්‍යාන හට ගන්න ඇති ක්‍රමයක්. ධ්‍යානවලට යන්න බැරි ක්‍රමයක්. ඒ වුණාට ඥානයේ මොහු කුරා යන හේතු සම්පත් කරගෙන තියෙනවා. දාන ආදී පින්කම් කළ නිවන් දැකීමෙන් ප්‍රාර්ථනා කරගෙන විදර්ශනාය වඩලා තියෙනවා. එතකොට ගොඩාක් පරණ ධ්‍යානවල තියෙන කාරණාවට වඩා මෙතන ප්‍රමුඛස්ථානය වෙනවා මෑත කාලයේදී ආත්මභාව සමීප කාලයේ තිබ්බ විදර්ශනාවට බර දී. එතකොට ඒ කෙනා විදර්ශනාවට වඩමින් ඒ ඔස්සේ ඉස්සරහට යන්න ඕන.
ඔය වගේ කවුරු තීරුම් ගන්න ඕන ඉතින් එහෙමයි සවිනාංශ තීරුම් සන්නයි පැහැදිලි නේද හැමෝටම පැහැදිලි සවිනාංශ හොඳයි පින්වත්නි ඔන්න ඔය විදිහට ඔය ඇත්ත කවුරු තීරුම් ගන්න මේක පුංචි කතාවක් නෙමෙයි දැන් ඔය ඇත්ත අහපු ඔක්කොටම උත්තර දෙනකොට මම දන්නවා සමහරව ඔබට තේරුන්නේ නැහැ කියලා සමහර දේවල් ඔය ඇත්තට මේ මොනවද මේ කිව්වේ කියලා හිතෙන්නේ නැති. සමහර ඒවා විශ්වාස කරන්න නැතුව ඇති. සමහර විශ්වාස කරන්න නැති. හැබැයි නාම රූප කතාන්දරේ යථාර්ථය ඕක තමයි. කවදා හරි ඔබ තේරුම් ගන්න මහන්සි ගන්න ඕන ඕක තමයි ඉතින් සිද්ධ වෙන සිදුවීම ආදාව. පිළිගත්තත් නැතත්. එතකොට ඊට පස්සේ පින්වත්නි පුබ්බේ නිවාසානුස්සති අභිඥා. පෙරවිසෝ කනපිලිවෙල දකිනා නුවන පුබ්බේ නිවාසානස්මති ඥානයයි. එතකොට පෙරවිසු කඳපිලිවෙල දකින්න පුළුවන් නුවන පුබ්බේ නිවාසානස්මති ඥානය. පෙර ජාතිවල කාම රූප අරූප භවයන් වල තිබිච්ච ස්කන්ධ පරම්පරාව සිහි කිරීමට සමස්සතිය පුබ්බේ නිවාසානස්මති ඥානයයි. එතකොට කලින් ආත්මවල කාම රූප අරූප කියන තුන් භූමියේ කොහේ කොයි හරි උප්පත්ති ලැබලා ඉන්නවනේ. काम भूमि कुले नाम किया न बदान मत कर दिखे बदान काम भूमि कुले पहली में पटांग गाने नारके नारके इट पासे तिरसान नोडी इलागे प्रेत इलागे असुर इट पासे मानुष बलों इलागे चातुर मातुर इलागे तावतिंसे इलागे तावतिंसे यामे यामे ඊළඟ තුසිතේ ඊළඟ මනරතිය මනරතිය ඊළඟ පරිණිවාසවත් ඔය කීවේ කාම් භූමි 11. එතකොට රූපාවචර අරූපාවචර භූමිත් මතකයි නේද ඔය ඇත්තන්ට? එහෙමයි සයිනස්. එතකොට මතකයි මතකයිනේ හරි. එතකොට කාම රූප අරූප කියන භවයන් වල තියෙන නානාපකාරී ස්කන්ධයෝ ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ස්කන්ධ පහතියෙදී ආයතනවල අඩුවීමක් වෙනවා අරූපාවචර භවවල ස්කන්ධ හතරක් තියෙනවා අසඤ්ඤ සත්‍යයේ රූපාවචර භූමි එක ස්කන්ධයක් තියෙනවා සතර අපා මනුස්ස දිව්‍ය තැන්වල ස්කන්ධ පහම තියෙනවා මේ නානාපකාර ස්කන්ධ සිහි කරන්නට පුළුවන් සිහිය හඳුන්වනවා පුබ්බේ නිවාසානුස්මතිය කියලා භාවනා කරන යෝගාවචරයෝ එක අරමුණක හිත පිහිටුවාගෙන පිළිවෙලින් රූපාවචර පංචමධ්‍යානියට සමවැදලා එතෙන් ඉඳලා අභිඥා පාදක ධානයේ නැගිටලා තමන් එදින අවදි වුණු මොහොතේ ඉඳලා කළ දේවල් මෙනෙහි කරමින් ප්‍රකටව නොවැටෙන දේවල් පාදක ධානයේට සමවැදලා ආවාචනය කරමින් වටහා ගන්නවා දැන් ඔය ඇත්තන්ට මේ ඔක්කොම උගන්වන්නේ අභිධර්ම පාඩම නිසා හැබැයි මේව කරන්නද කියන්නේ මේව කරන්න නෙමෙයි කියන්නේ අපි කියන්නේ ඔය ඇත්තන්ට මොකක් කරන්න කියලාද මාර්ගඵල ලබා ගැනීමට උත්සාහ කරන්න. අල් නොයවාම විදර්ශනා භාවනා වඩා මඟඵල ලබන්න කියලායි කියන්නේ. අද අදම පුළුවන් නම් උත්සාහවන්තව අද අද විදර්ශනා වඩා මාර්ගඵල ලබන භාග්‍යවතුන් වහන්සේ හිමමයි දේශනා කළේ. නමුත් පින්වත්නි මේවා ඔක්කොම ඉගෙන ගන්න ඕන. මේ වගේ ප්‍රතිඵලයක් දැනගන්න ඕන. ඒ විදිහට මඟපල් ලැබු උතුමොත් ඉන්න හින්දා වර්තමානයේත් ඒ වගේ පුරුදු පුහුණු උණු අයත් මේ වගේ නානාපකාර නානත්තකාය නානත් සංඥා සත්ත්ව ස්වභාවයන්ගෙන් යුක්ත අය අතර ඉන්න හින්දා පින්වත්නි මෙන්න මේකම දැනගෙන ඉන්නට ඕනේ. සමහරුන් යන මාර්ගය ඒ ඇයට ආවේනිකයි. එතකොට යෝගාවචරයෝ මේ විදිහට පින්වත්නි භාවනා වඩද්දී ඒ කටි දින සති මාස අවුරුදු දිහා බලමින් ඒ කියන්නේ මුලින්ම කරන්න ඕන මේ දැන් අර පංචමධ්‍යානයේත් එහෙම යොමු වෙලා ඊට පස්සේ අභිඥා පාදක ධානයේ නැගිටලා එදා ඒ වාඩි වෙන්න කලින් කළදී ඊට විනාඩියකට කලින් කළදී ඊට පැයකට කලින් කළදී
එදින උදෑසන අවදි වෙනකම් කරපු දේවල් සිහිපත් කරමින් එහෙම පුරුදු පුහුණු කරලා ඊට පස්සේ ඊයේ දවසේ දේවල් සිහි අරමුණු කරලා පෙරේද දවසේ දේවල් අරමුණු කරලා අර දියුණුවේ ඉඳන් සති මාස අවුරුදු දක්වා ගිහිල්ලා පින්නෝතේ මෞකුසේ බිහි වුණු දවසේ දේවල් අරමුණු කරලා මෞකුසේ මාස 8-7-6-5-4-3-2 එක කාලෙ සිද්ධ වුණු දේවල් අරමුණු කරලා ඊට පස්සේ මේ භවයේ ප්‍රතිසන්දිය ලැබනකොට කලින් භවයේ චුති වුණේ කොහෙන්ද කියලා අර මොනකදලා නාම රූප ධර්මයන් ඒ විදිහට විමසමින් පුබ්බේ නිවාසානුස්මති ඥානෙ උපදවා ගන්නවා මේ විදිහට කරද්දි ඒ නාම රූප ධර්මයන් අරමුණු කරගෙන මනෝ ద్వාරා වචන සිත හට ගන්නවා දැන් ඔන්න ඉතා වැදගත් තැන මේ නාම රූප ධර්ම ඔස්සේ පුරුදු කරගෙන යනකොට පින්වත චුතිපති සම්දියට අදාළ තැනේදී මනෝ ద్వාරා වචන සිත හට ගන්නවා ඒකට පස්සේ ජවන් හතරක් හට ගන්නවා ඒකේ අවසානයේදී හතරවැනි හිත රූපාවච අර්පණා හිත ඒ හිතත් එක්ක උපදින ඥානෙ පුබ්බේ නිවාසානුස්මති ඥානයයි මේ විදිහට අතීත ආත්ම භව සිය දහස් ගණනින් ඈතට යමින් සංවර්ත කල්ප විපර්ත කල්ප සංවර්ත ස්ථායි කල්ප විවර්ත ස්ථායි කල්ප ආත්ම භව කෝටි ප්‍රකෝටි ගණන් ඈත පිටට බලාගෙන බලාගෙන උනත් යන්න පුළුවන්කම තියෙනවා එහෙම කමයක් තියෙනවා සූත දේශනාවල හම්බ වෙනකොට ওই විදියට කියවෙන තැන් ගැන විශේෂයෙන්ම සාමාන්‍ය පොළ සූත්‍රයේදී හම්බ වෙදී චුල්මේ චුලහත්ති පදූපම සූත්‍රයේදී හම්බ වෙද්දී සකනම් කරන්න එපා ඔයත් එහෙම ක්‍රමයක් තියෙන එහෙම කරන්න පුළුවන් ඉඳා මේ භාගවතුන් වහන්සේ දේශනා කළ තියෙන බුද්ධ වචනේ සැක කරන්න එපා කවදාවත් අනිවාර්යයෙන්ම භාගවතුන් වහන්සේ එහෙම කරන්න පුළුවන් නිසා එහෙම දේශනා කළේ අපේ චුල මේ චුලහති පදෝපම සූත්‍රයේ සාමාන්‍ය පොළ සූත්‍රයේ සානිකු සූත්‍ර දේශනා ගණනාවකදී හැබැයි එහෙම කියලා හැමෝම එහෙම කරන්න නැහැ කරන්න බෑ හැමෝටම පුළුවන් අය ඉන්නවා එතකොට දසවස්තුක සම්මාදිට්ඨියේදී අන්තිමේකෙත් කියන්නේ ඒකනේ පුළුවන් අය ඉන්නවා ඒ විදිහට බලලා කියනවා මෙලොව පාළුව තමන්ගේ විශිෂ්ට නුවණින් බලලා මේ කියන සමන බ්‍රහ්මන උතුමන් ඉන්නවා ලෝකේ හැබැයි හැමෝටම බෑ මේ විදිහට අතීත ආත්ම භවසිය දහස් ගණනින් ඈතට යමින් සංවට්ට විවට්ට සංවත්තස්ථා විවත්තස්ථායි කල්ප සිහි කරමින් අතීතයට බලන්න පුළුවන් පුබ්බේ නිවාසානුස්මති ඥානේ ඒ ඒ පුද්ගලයන්ගේ හැටියට වෙනස් වෙනවා අතීත බව බැලිය හැකි සීමාවනුත් තියෙනවා පුබ්බේ නිවාසානුස්මති ඥානේ හැමෝටම එක වගේ නැහැ ඒක එකිනෙකාට වෙනස් වෙනවා ඒ වගේම අතීතයේ ඒ විදිහට බලන්න පුළුවන් සීමා සහිත කාල සීමාවනොත් තියෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කොපමණ කාලයක් අතීතයේ බලනවද කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ ස්කන්ධයන්ගේ පටිපාටියක් හෝ චුතිපතිසන්දි පටිපාටියක් විදිහට හරි කාල නියමයක් නැතුව කෝටි ගණන් කල්ප අත්හැරලා යම් තැනක් බලන්න කැමති නම් ඒ තැන ඒ මොහොතේම බලනවා. ස්කන්ධයන්ගේ පටිපාටිය. ඒ කියන්නේ මේ නාම රූප ධර්මයෝ දැන් මේ මොහොතේ සනියසනයක් පාස ඇතිව නැතුව යනවනේ. ඒ කියන්නේ මේ චිත්ත පරම්පරාවේ කලින් භවංගසිත චුතිසිත ඒ විඥාන ස්කන්ධයේ ඕනම තැනකින්. ඒ වගේ වේදනා සංඥා සංකාර ස්කන්ධයන්ගේ ඕනම තැනකින්. ඒ වගේම රූප ස්කන්ධයේ ඕනම තැනකින් භාග්‍යවතුන් වහන්සේට ස්කන්ධ පටිපාටිය කැමැති ඕනෑම තැනකින් ඒ වගේම චුතිපති සාන්දි විදියට කෙනෙක් මැරලා නැවත උපදිනකොට ඒ තැන ඕනෑම කැමති තැනකින් පින්වත්නි මේ කාල නියමයක් නැතුව අනුපිළිවෙලක් නැතුව එකපාරම භාග්‍යවතුන් වහන්සේට ඕනනම් කල්ප 100ක් ඈතින් බලන්න පුළුවන් කල්ප කෝටි ගාණක් ඈතින් බලන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට ඕන තරම් කල්ප අත්හැරලා අවශ්‍ය තැනට සනිකවම අවධානය යොමු කරලා බලන්න පුළුවන් ඒ අරමුණු අරගෙන බුදුරජාණන් වහන්සේට ඉර මුදුන් වුණාට පස්සේ ඉර එළියෙන් ඉතා පැහැදිලිව දකිනා වගේ ඉතාම පැහැදිලිව අතීතයට ගිය කල්පවල සත්වයින්ගේ නානාපකාර කතා සියල්ල බලන්න පුළුවන්කම තියෙනවා අපි ඉන්න මිසක්වලේ වගේම අනිත් ඕනෑම සක්වලක ඉන්න ඕනෑම සත්වයෙක්ගේ දැන් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මස්සවණේ කරන්න අනෙක් සක්වල වල වල ඉන්න දසදහස් ගණන් අයංච දස්සාස්සී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි වී මේ සම්පවේදී විදිය සඳහන් වෙන්නේ ඒ වගේ ඈත පිට තියෙන සක්වලකින් හරි දෙවි කෙනේ බ්‍රහ්මයේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්මස්සවණේ කරද්දී ඔහුගේ අතීතයට අදාළව
ඔහුගේ හේතු සම්පත් මුහුකුලායාමී මගපාල ලබන්න මේ දේශනා මේ වචනේ දේශනා කළේ හොඳයි කියලා භාග්‍යවතුන් වහන්සේ තීරණය කරනවා නම් ඒ ඈත පිටසක්වලක ඉන්න කෙනෙක් ගෙවුනත් පින්වත්නි ඕනතරම් කල්ප අත්හැරලා අතීතයේ බලලා ඒ ඉන්දිය ධර්ම වලට අදාළ තුරුතු දැනගෙන බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන්. ඒක පැහැදිලිද? අපි අද ඉන්නේ ඉතාම සුවිශේෂී පාඩමක. ඇත්තට මේ පාඩම හරි සුවිශේෂී. දැනව නේද ඒක ඔය ඇත්තන්ට? ගොඩාක් මිත්‍යා මත ඛණ්ඩණය වන ඒ වගේම බොහෝ දේවල් වැටහෙන ඔය ඇත්තෝ කලින් ඉගෙනගත්ත පාඩම් දැන් ඉගෙනගෙන තිබ්බ හින්දාම හොඳට වැටහෙන පින්වත්නි සුවිශේෂී තැන්වලට මේ ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා දැන් හුඟක් මිත්‍යා මත තියෙනවනේ සමාජේ. දැන් මෑත කාලේ කෙනෙක් අපෙන් අහලා තිබ්බා බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නම්. දැන් ගිය සෙනසුරාදා මේ ධර්ම සාකච්ඡා වාරදී අහලා තිබ්බේ 67 වෙනි ධර්ම සාකච්ඡා වාරදී බුදුරජාණන් වහන්සේලා මහා කාරුණික නම්. ඒ මහා කාරුණික වුණු කරුණාවන්ත බුදුරජාණන් වහන්සේලාට ඇයි බැරි වුණේ අන්ධ කට්ටිය මගපාල ලැබවන්නේ ඒ ඇයට අනුකම්පා කරන්න? ගොළු බීදී කට්ටියට මේ අනුකම්පා කළ ඒ ඇයට මගපාල ලැබවන්න බැරි වුණේ ඇයි බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නම් කියලා අහලා තිබ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තරේ දැන් ඔය ඇත්තන්ගේ හිනාමස මුහුණින් අපිට පේන ඔබට උත්තරේ ආවා කියලා. නමුත් අර කට්ටියට පින්වත්නි මේ එහෙම හිතාගන්න බෑ ඒවයි බෞද්ධ උනාට කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් විපාකාන්තරායක් විදිමින් ඉන්න කෙනෙක්ගේ විපාකාන්තරාය අයින් කරන්නේ කොහොමද? ඒකෙනා ඒක විදිමින් ඉද්දි ඒකෙනා ඒක වපුරපු බීජවල අස්සැන නෙලලානේ ඒක බුද්ධි වෙන්නවනේ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා අසංඛ්‍ය දෙකකොත් කල්ප ලක්ෂයක් ප්‍රතිසන්දි පිළිවෙලින් සිහි කරනවා. දැන් බුදුරජාණන් වහන්සේට ස්කන්ධ පටිපාටියකින් හරි චුතිපතිසන්දි පටිපාටියෙන් හරි බලන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේලාට පුළුවන්කම ලැබෙන්නේ පින්වත්නි චුතිපතිසන්දි පිළිවෙලට බලන්න ස්කන්ධ පටිපාටියෙන් බලන්න බෑ. චුතිපතිසන්දි විදිහට මැරළ උපදින ඒ ආකාරය අනුව පින්වත්නි අතනින් මෙතෙන්ට මෙතනින් එතෙන්ට ආදී විදිහට බලමින් බලමින් කටයුතු කරන්න පුළුවන්. දැන් ඔය ඇත්තන්ට මේ ටික කියනකොටම තේරෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නමකින් විතරක් ධර්ම ශ්‍රවණය කළ මගපල් ලබන්න පුළුවන් වෙන්නේ ඇයි කියන එක. එතකොට ඒක ඔක්කොම නොකිය වුණාට මේ කියපු පොඩි කාරණාවක් ඇති හිතනවා නම් තේරුම් ගන්නවා. එතකොට ඊට පස්සේ අග්‍රස්සාවකයන් වහන්සේලා අසංක එකකුත් කල්ප ලක්ෂයක් චුතිපතිසන්දි පිළිවෙලින්ම සිහිපත් කරනවා. ඒක හරියට ඖෂධී තාරකා එළියෙන් බලනවා වගේ වැඩක්. දැන් පසේ බුදුරජාණන් වහන්සේලාගේ පාරමිතා කාලයටම බලන්න පුළුවන්. අසංක දෙකකුත් කල්ප ලක්ෂයක් බලන්න පුළුවන් හරියට හඳ එළියෙන් බලනවා වගේ. බුදුරජාණන් වහන්සේ ඉර එළියෙන් වගේ. පසේ බුදුරජාණන් වහන්සේලා හඳ එළියෙන් වගේ. අග්‍රස්සාවකයන් වහන්සේලා අසංක එකකුත් කල්ප ලක්ෂයක් චුතිපතිසන්දි පිළිවෙලින්ම සිහි කරනවා. අසංක එකකුත් කල්පලක්ෂයක් චුතිපතිසන්දි පිළිවෙලින්ම සිහි කරනවා. ඒක ඒත් මේ පසේ අග්‍රස්සාවකයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට වගේ ස්කන්ධ පටිපාටි යන්න බෑ. රූපස්කන්ධ ක්‍රමයෙන් බෑ. වේදනා සංඥා සංකාර විඥානස්කන්ධ ක්‍රමයෙන් බෑ. ඒ ක්‍රමයෙන් පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරමයි. ඒ ක්‍රමයෙන් බැහැ පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් මේ චුති චිත්තවල චුතිපසන්දි මේ ස්වභාවයේ ඇරෙන්න මේ භවංග චිත්ත සාමයේ සිතේ වේගයේ අනුව බලාගෙන යන්න වේදනා සංඥා සංකාර ධර්මයන්ගේ ඇතුව නැතුවගේ වේගයේ අනුව බලාගෙන යන්න රූප ධර්මවල වේගයේ අනුව බලාගෙන යන්න භාග්‍යවතුන් වහන්සේට වගේ බැහැ. ඔය වචන ටික අද නේද පළවෙනි වතාවට අහන්නේ. එතකොට පින්වත්නි ඒ විදිහට අග්‍රස්සාවකයන් වහන්සේලා ළඟට ගියාම අග්‍රස්සාවකයන් වහන්සේලාට අසංක එකකුත් කල්ප ලක්ෂයක් ඒ පාරමිතා පිරුවා හා සමාන කාලයක් පුළුවන් චුතිපතිසන්දි පිළිවෙලින් සිහි කරන්න. ඒක හරියට පින්වත්නි ඖෂධී තාරකා එළියෙන් බලනවා වගේ තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා
කියන්නේ අග්‍රස්සාවක මහා ශ්‍රාවක උතුමන් හැර අනෙක් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට ස්කන්ධ පිළිවෙලින් හරි චුතිපති සාන්දි පිළිවෙලින් හරි කල්ප 100ක් දහසක් ආදී විදිහට තමන්ගේ පාරමිතා ස්වභාවයේ අනුව පිළිවෙලින්ම සිහි කරන්න පුළුවන්. මෙතෙන්දී ස්කන්ධ පිළිවෙලේ පුළුවන්. ඒ වගේම චුතිපති සාන්දි පිළිවෙලින් පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේගෙන් දැනීගෙනගෙන තියෙන ආකාරයට හරිම දුර්වලයි. ඉතාම දුර්වලයි. අතිශයින්ම දුර්වලයි. පින්වත්නි කොහොමද කියලා කිව්වොත් ඒක හරියට ළඟ තියෙන පහන් එළියකින් මේ ළඟ තියෙන පොඩ දේවල් බලනවා වගේ. ඊට පස්සේ මේ ශාසනයෙන් පිටත පින්වත්නි කර්මවාදී ක්‍රියාවාදී තීතකයෝ අතීත කල්ප 40ක් සිහි කරනවා. ඒක ස්කන්ධ පටිපාටිය 90යි සිහි කරන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ස්කන්ධයන්ගේ ස්වභාවය අනුව බලනවා. ඒක ගොඩාක් දුර්වලව බලන ක්‍රමයක්. ඉතින් චුතිපති සන්ධි විදිහට ඇත්තන්ට බලන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පින්වත්නි ශරීර ස්වභාවය අනුව මේ ශරීරයෙන් අර ශරීරයේ මෙතන ස්කන්ධ පටිපාටිය කිව්වම හිතන්න පුළුවන් එපා. රූප උපාදානස්කන්ධයෙන් වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය අනුව බලනවා කියලා. ඒ ඇත්තෝ ශරීර ස්වභාවයක් අනුව තමයි බලමින් බලමින් යන්නේ මේ ශාසනයෙන් පිටත කර්මවාදී ක්‍රියාවාදී තීතකයෝ. එතකොට අතීත කල්ප 40යි බලන්නේ ඒ කට්ටිය භාගවතුන් වහන්සේ වගේ කිසිම කෙනෙක්ට පින්වත්නි ඒ සියල්ල අංග සම්පූර්ණව බලන්න පුළුවන් කමක් නැහැ. නාම රූප ධර්මයන් පිළිසිඳ දකින විදර්ශනා නුවණ නැති හින්දා ඒ කට්ටි දුර්වල ප්‍රඥාවෙන් යුක්ත පිරිසක් තමයි මේ ශාසනයෙන් පිටත කර්මවාදී ක්‍රියාවාදී පිරිස. ඒ අය හරියට කණාමැදිරි එළියකින් බලනවා වගේ තමයි කල්ප 40 වුණත් බලන්නේ. පැහැදිලිද? පින්වත්නි අද පාඩමින් ඔය ඇත්ත බොහෝ දේවල් දැනගන්න ඇති. චිත්ත පාඩමින් චෛසික පාඩමින් ඔය ඇත්ත චිත්ත වීති වලට ඇවිල්ලා දැන් අභිඥාලාභී ගැන කවුරු හරි කෙනෙක් ඔබගේ මොන හරි ඇහුවොත් අභිඥාලාභීක් මොන වගේද කියලා ඔය ඇත්තන්ට දැන් තේරෙනව නේද? අභිඥාලාභීගේ හැටි තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔය ඇත්ත අභිඥාලාභීක් වෙන්න දෝන මගපල්ලාභීක් වෙන්න දෝන මගපල්ලාභීක් ඔය ඇත්ත අභිඥාලාභීක් වෙන්න ඕනේ නැහැ මගපල්ලාභීක් වෙන්න. හැබැයි ඉතින් අභිඥා උපදවා ගන්න කාගේ හරි මෙතන ඉන්න අයගේ ප්‍රාර්ථනා බලයක් තියෙනවා නම් අනුන්ගේ ප්‍රාර්ථනා වලට අකුල් හෙලන්න අපිට බෑ නේද? ඒ ඇයට උන්න තියෙන පාඩම ඕනනම් කරගන්න පුළුවන්. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ සෝවන් මාර්ගඵල ලැබීම සඳහා උභාන්සේ දා පැහැදිලි කළ දුන්නා. අපි ඥාන විප්‍රයුක්ත සිත් හතරයි උපේක්ෂාසහගත විචිකිච්ඡා සම්ප්‍රසිතේ තොරව වුණොත් අපිට සෝවන් මාර්ග ඵලය ලැබිය හැකි නේද ස්වාමීන් වහන්සේ? ඕපින්වන්ත මහත්මා, ඒ කියන්නේ අපිට සෝවන් මාර්ග සිතක් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම ඥාන සම්පයුත්ත හිත් යෙදෙන්න මෙපාය. සෝමනසෝ උපේක්ෂාසහගත ඥාන සම්පයුත්ත කාමාවචර ජවන් සිත්තික ලැබෙන්න වෙනවා. ලැබුණොත් තමයි, ඒ කියන්නේ මාර්ග හිතට කලිනුත් ඒ කෙනාගේ චිත්ත සන්තතිය තිහේතුක උත්කෘෂ්ට ඥාන සම්පයුත්ත කුසල ජවනයන් තියෙන්න ඕන. ඒ මාර්ග හිතින් පස්සෙත් භවංග චිත්ත සන්තතිය තිහේතුක ඥාන සම්පයුත්ත උත්කෘෂ්ට කුසල ජවනයම වෙනවා විපාක. හැබැයි ඒ කෙනා අකුසල සිත් වලින් නසන්නේ සෝමනස්ස සහගත මිත්‍යා දෘෂ්ටිය සමගයේත් නැ ලෝභමූල සිද්දක හෝ උපේක්ඛාසහගත ලෝභමූල සිද්දක හෝ කියන ඒ සිත් හතරයි. ඒ වාගේම විචිකිච්ඡා සම්පයුත්ත හිතයි. සෝහාන් මාර්ග හිතින් අරහිතික නසන්න නම් මෙතන ඥාන සම්පයුත්ත සිත් ඕන වෙනවා. ඒ පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට හාමුදුරනේ විචිකිච්ඡා සම්පයුත්ත සිතෙන් අපිට ඈතර වෙන්න පුළුවන් ශ්‍රද්ධාව දිනු කරොත් ඥාන විප්‍රයුක්ත සිත් හතරෙන් මග ඇරීමට අපි ඥාන සම්ප්‍රයුක්ත සිත් ඇති කරන්න ඕන. නමුත් මෙතනදී අර කල්යාණ මිත්‍ර සේවයනේ මම හිතන්නේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මෙතනදී මට හිතෙන්නේ. හඳුරන්නේ ඕපින් වලින් දැන් හිතන්නකෝ, දැන් මේ ඇවිල්ලා කල්යාණ මිත්‍ර සේවනයක් නෙවෙයිද? ඒ හඳුරන්නේ ඔය ඇත්ත අභිධර්ම ඉගෙන ගන්නවා ඔක්කොම ටික ඉගෙන ගන්න නැද්ද කියන්නකෝ? දැන් නිකන් සිත් ටික විතරක් උගන්න කියාද ඔය ඇත්තන්ට?
හැම තේම ඉගෙන ගන්නවානේ සියලුම දේව ආවරණය කර ගන්න ඕන ඔබට මේ අභිධර්ම පාඩම මට කියන්නේ ඔ කමටහනක් උන්නේ නැද්ද කියලා ඔය ඇත්තන්ට හැම පැත්තකින්ම පින්වත්නි මෙන්න මේ වගේ කල්යාණ මිත්‍ර සේවනයේ ඕනමයි කලණ මිතුරු ඇසුර ඕනමයි ඒකට 100%ක්ම මේ ශාසනික ගමන සම්පූර්ණ කරන කාරණාව ඒ නිසා කල්යාණ මිත්‍ර සේවනයේ මඟපල් ලැබන ගමන් මගට අත්‍යවශ්‍යයි प्रकृति श्रावकियान भागवत चुतिपति असंख्य दिखकूत कल्प लक्ष्य पारमिता पुरागन अभिलतीन कोई विलावकवाद मे असो महासावक्यान वहांसेला इक्मो आयान प्रकृति सावक इंट बह එතකොට ප්‍රකෘති ශාවකයන්ට අසුමහසාවකයන් වහන්සේලාට අග්‍රසාවකයන් වහන්සේලා ඉක්මවා යන්න බෑ. එතකොට ඒ තුන් ගොල්ලටම පසේ බුදුරජාණන් වහන්සේලා ඉක්මවා යන්න බෑ. නමුත් එතනදී මේ සියල්ලටම වඩා අර උත්තමයන් වහන්සේලා ඉදිරියෙන් ඉන්න පැහැදිලිව දකිනවා තම තමන්ගේ පාරමිතා ඥානයේ හැටියට ඒ කවුණු දැනගන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේගෙන් තමයි මේ කාරණා දැනගෙන තියෙන්නේ. ගොඩක් පින් අපේසන් ुलाइमेंद अरे सुनील शांत महात्म्या अंबलांतर नगर किलोमीटर अटक मैं इधम तीन मगे आइए मैं मम सांसी मैं संबंध पास आइए मैं सा हर बला मैं आप इधम पूजा कर रहा मैं इतने मैं पांच लाख हरिदासन हरिदासन पूर्वांत किया ඉතින් මේ ඒක න තමයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අදහසක් ගන්න ඕනේ. ඕකින් මත මහත්මයා ඒක බොහොම හොඳ අදහසක්. අපි ඒ ආරාධනා බාර ගන්නම්. ඔය පින්වතුන්ට පින්වත්නි සතර වර්ගයක් නිවන් දකින්නට අතිශයින් උපකාර වන පුණ්‍ය භූමියක් බවට පත්වේවි ආරණ සීනාසනයක් නිර්මාණය කරමු. ඒ වගේම දැන් ඔය ඇත්ත දන්නවනේ අපි ගොඩාක් සිසු ස්වාමීන් වහන්සේලා පැවිදි කරලා උන්වහන්සේලාට දහම් දැනුම ලබා දීලා ලෝකේ පුරාම ධර්ම ප්‍රචාරය කරනවා කියලා. එතකොට හම්බන්තොට ප්‍රදේශයටත් මේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස පින්බර ආයතනයක් නිර්මාණය කරමු. आलोकमत्कल कटियुत करावी
එවාගේම විවිධ රටවලටත් අපේ සිසු ස්වාමීන් වහන්සේලා ඉදිරියේ අපි පිටත් කරන්න දැන් දැන්ම අධ්‍යාපන ආදී ලබා දෙමින් කටයුතු කරනවා විවිධ රටවලවත් පින්වත්නි ඒ ආරණ්‍ය සේනාසනාදී නිර්මාණයේ වීවි දැන්මට සහයෝගය ලබා දෙමින් ඉන්න අපේ අපරැක්කේ පඤ්ඤාසාර හාමුදුරුවෝ පිට රටකට යවන්න තමයි බලාගෙන ඉන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලෝවැසියන්ට ධර්ම දේශනා කරන්න බොහොම පිං සිදෙනා පින්වත් මේ සාන්ත මහත්මයා අපි ඉදිරියටින් කතා කරගමු අපි අමරා මහත්මියනි මම සාමනාස අපේ අයියගේ නම මේ අයියලා සාමනාසගේ නම්බර එක දෙන්න පොඩ්ඩක් කතා කරන්න බොහොම හොඳයි අපි වැඩසටහනෙන් පස්සේ තවදුරටත් සාකච්ඡා කරමු ඒ වගේම ඔබ හැම දිනකටම අද හරිම සතුටුයි නේද බලන්න කොයාත්තන්ගේ කන් වලට ඇහුණු වී පින්බර වචනේ පින්වත්නි සම්බුදු සසුනට තවත් ආරණ සේනාසනයක් නිර්මාණය වෙනවා කියන්නේ මහපබල පින්කමක් අටමහා කුසල් ගොඩක් සිද්ධ වෙන පින්කම් ගොඩක් ඒ වගේම මේ වගේ අභිතරමේ ලොවට විවර වෙන තවත් පින්බර මධ්‍යස්ථානයක් මේ ආරම්භ වෙනවා කියන්නේ ඔබේ පලාත තුල පින්වත්නි ඔබේ මව්පිය ඒ අත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිකුත්ත කිරිකෑ මුත්ත ආදී හත්මුතු පරම්පරාවටම පින්වත්නි පින් සිද්ධ වෙන උතුම් කාරණාවක් බොහෝ දිනා මග පල් ලැබයි බොහෝ දිනා සසරින් ඉගොඩ වීවි බොහෝ දිනා සාන්ත සුවයටපත් වේවි ඒ සියලුම පුණ්‍ය ධර්මයෝ ඔය පුණ්‍යවන්තයින්ට ඒකාන්තීව අනුමෝදන් වෙනවා ඔබ දීදාදී කඳු කැප කරමින් ඔබේ පෞල් පරපුරෙන් ඔබට උරුම වුණු ඒ භූමි භාගයේ තමයි සම්බුදු සසුනට පූජා කරන ලබන්නේ අපි ඉදිරියේදී පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් කටයුතු කරමු. හොඳයි පින්වත්නි එහෙමනම් අද දවසේදී මෙතෙක් වේලා ඔබ සිදු කරගත්ත සීලම පුණ්‍ය කුසල සම්භාරිය ඔබ නමින් මිය පාදව ගිය සසර ගත නෑට ඇයිනට අනුමෝදන් කරන්නට ඕන අද දවසේදී විශේෂයෙන්ම පින්වත්නි අභිධර්ම ඉගෙන කියාගෙන ඔබ කටයුතු කළා මේ සඳහා නන්නායුරින් සහයෝගය ලබා දුන් සැමට අපේ අපරැක්කේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ ඒ වගේම අපි දුබායි පදිංචි ධම්මේ ගමගේ පින්වන්ත මහත්මයා සාන්ති ගමගේ පින්වන්ත මහත්මිය ඒ වගේම අද දවසේදී භූමි පරිත්‍යාගයන් සිදු කරන්නට අනාගතයේදී තවත් ආරණ සේනාසනයක් විහාරස්ථානයක් නිර්මාණය කිරීමට ඒ මංගල වචනය පිට කරමින් පින්වත්නි මහණී උතුම් පින්කමක් සිදු කිරීමේ අරමුණින් කටයුතු කරන එම සත්පුරුෂ පින්වතුන්ගේ ඒ වගේම නන් අයුරින් සහභාගී හැම දිනාගේම ඔබ සියලු දෙනාගේම අපේ අමරා මහත්මියලා මේ හැම දිනාගේම නමින් මිය ගිය සසර ගත නෑදැයිනට ඒකාන්තීම මේ පින් අනුමෝදන් වීවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම් හෝතු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදම් වූ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න අල්පේසාක්‍ය මහේසාක්‍ය මහානුභාව සම්පන්න පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වීවා පුණ්‍යවන්ත ඔබ හැම දෙනාම රකිත්වා එකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිත්තික පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං මේ සියලුම පුණ්‍ය ධර්ම යෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤේ ආසවක්ඛ්‍යා වහන් හෝතු ආසවක්ඛ්‍යා මිහිපින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනා තුරුම නිවන් දකිනා තුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බලයින්ගේද අසත්පුරිසයින්ගේද සත්පුරුෂයන්ගේද පාපමිත්‍රයින්ගේද පාපමිත්‍රයන් ආශ්‍රයනු ලැබේවා
ආශ්‍රය නොලැබේවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන කල්යාණ මිත්‍රයින්ගේද බුද්දාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා සත්පුරුෂ පින්වත්නි පින්වන්ත ඔබටයි අපි ආශිර්වාද කරන්නේ අපේ අපරයගේ පඤ්ඤාසල් පොඩි හාමුදුරුවන්ට ධර්මදාන දායකත්වයේ දාන අපේ ධම්මේ ගමගේ මහත්මාණන්ගේ දයාබර මහත්මිය සාති ගමගේ මහත්මියට ඒ වාගේම අද දවසේදී විශේෂයෙන්ම උතුම් පින්කම සිද්ධ කරන්නට කටයුතු සූදානම් කරන පින්වත්ී සාන්ත මහත්මයා සහ ඒ පින්වත් සහෝදර මහත්මයි හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා පින්වත්නි අපෙන් අභිධර්ම ඉගෙන ගන්න ඒ වගේම ත්‍රිපිටක ධාරී වන ධර්මදර විනයදර සිල්වත් පින්වත්න් වහන්සේලා මේ ලෝකේ පුරා විවිධ සත්පුරුෂයන් විසින් නිර්මාණය කරන ඒ විහෙර විහාරස්ථාන වලට වැඩම කරලා ධර්ම ප්‍රචාරය කරමින් ලෝක සත්‍යෝ සසදින් ඈතර කරවන්නට කටයුතු කරාවි අනාගතයේ තවත් විදේශ රටවල පුණ්‍යවන්තයෝ ඒ රටවල ආරණ සේනාසන අපේ සිස් ස්වාමීන්වහන්සේ වැඩමවාගෙන නිර්මාණය කරලා ලෝකීට ධර්මයේ බෙදා හරීවි පින්වත්නි අදත් ඊවැනි උතුම් පින්කමක් සිදු කරන්නට මේ විදිහට අදහස් කළා පුණ්‍යවන්ත ඔබටයි අපි ආශිර්වාද කරන්නේ ඔබ සැමට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරූ ධම්මා වද්දන්ති ආයුවන් වූ සුකම් බලං ආයුරාරූ සම්පත්ති සග්ග සම්පත්ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතු සාදු 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 අපසිරු දිනාම ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු ඒ වගේම අපරස්කරගත්තා වූ සීල කුසල් සීලපින් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කර සිටිමු ස්වාමීන් වහන්සේලා රසකරගත්තා වූ සීල කුසල් අපත් අනුමෝදන් වෙමු අපාතින් මොණයම හෝ ආකාරයකින් ස්වාමීන් වහන්සේලාට මහා සංඝරත්නයේ රවටක් සිදු වෙනවා නම් මහා සංඝරත්නයේ කමා කරවා ගනිමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතං කුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සසද අනුමෝදාමි. සාමිනා කතං කුඤ්ඤං මයිහං දා තබ්බං සසද අනුමෝදතේ. සාදු 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 අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ ඕකාස කමාවි බන්තේ ද්විතියම්පි ඕකාස කමාවි බන්තේ තතියම්පි ඕකාස කමාවි බන්තේ සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුර්ලභේද මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපදිය සද්ධාසීල ධර්ම බුද්ධ පුත්තං නමෝ සුපතිවදී සාදු සාදු හිමතාමික මහත්මයා වඩමවදාල පූජපාද තපවණිය රතන ස්වාමීන් වහන්සේ අතුරු වැඩමවා සිටිනා මහා සංඝරත්නයේ අවසරයි දයාබර පින්වත් සහෝදර සහෝදරියනි අද දවසේ ඉරිදා සන්ධ්‍යා භාගය අප සිද්දනාට මහත් වූ ලාභයන් රාශියක් අත්පත් කර ගැනීම රාස්තාව සැලසුණා විශේෂයෙන් මේ පරම ගාම්භීර අභිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටත් ඒ සම්බන්ධ සාකච්ඡා කිරීමටත් ඒ වගේම ඉතාමත්ම දුර්ලභ වූ මහානීය පින්කමක ආශිර්වාදය ආස්වාදය ලබා ගැනීමට අප සිද්දනාට අවස්ථාව සැලසුණා ඉතින් ඒ සියලු පින්කම් වලින් ඒ අපට ඒ කුසල රස කර ගැනීමට අවස්ථාව සැලසුණා අපගේ අනුකම්පාවෙන් මේ පින්කම් මාලාව සිද්ධ කරන්නා වූ පූජපාද තපවණි නතර ස්වාමීන් වහන්සේත් ඒ වගේම මේ පින්කම් මාලාවට අනුග්‍රහය දක්වන්නා වූ මේ පූජපාද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේ ඇතුළු රත්නපුර මිණිපුර අමා ශාන්ති තපවණි වැඩ වාසය කරන්නා වූ සිළුම් ස්වාමීන් වහන්සේලාත් නිසායි ඉතින් අප සිළු දෙනාම මේ අවස්ථාවේ අපරස්කර තිසරණ සහිත පංචශීල සමාදන් වීම ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා පැවැත්වීම රස කරගත්තා වූ
සීල් කුසලාන් සංසයෝ සීල් පුණ්‍යාන් සංසයෝ පූජපද අපරක්කේ පූජපද තපෝනි රතුන ස්වාමීන් වහන්සේට පූජපද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේ අතුරු අනිකුත්තේ සීලෝ ස්වාමීන් වහන්සේට අනුමෝදන් කර සිටි ඔබ වහන්සේලා අප්‍රස් කරගත්තා මේ සීල් කුසල මේ සීල් පින් අනුමෝදන් වෙත්වා ඔබ වහන්සේලා විසින් කරගෙන යන්නා වූ සීල් සාසංග සේවාව ඉස්ස සිද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලබා ගැනීමට මේ සීල් කුසල හේතු වේවා අවසාන යෝබන්සේලා වතන්නා බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට අප්‍රස්කරගත්තා මේසිල කුසලාංශයෝ මේසිල පුණ්‍යාංශයෝ හේතු වේවායි අර්පුණ්‍යන මොදනා කර සිටි බෝවන්සේලා අනුමෝදන් වේවා සාදු ඒ වගේම ඔබන්සේලා සිරිදනා වහන්සේලා මෙලොවට දායක කරවොත් සාසනෙට පූජා කරවොත් ඔබන්සේලාගේ සිරිදනා වහන්සේලාගේ උතුම් දෙමාපියන් වහන්සේලාට සීලෝ ගුරු මෑණිවරුන්ට සීලෝ ගුරු පියවරුන්ට සීලෝ ගුරු ස්වාමීන් වහන්සේලාට සීලෝ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට ඔබවහන්සේලා රැකබලා ගන්නා සීලෝ දායක කරගාදීන්ට මේ පින්කම් මාලාවට සිතුවිල්ලකින් අනුග්‍රහය දක්වන්නා සෑම සීල දිනාටම එයාගේ අද දවසේ මේ අති උතුම් පින්කමක් ඉස්සෙල්ලා දෙගීමට මුලගුරුවා වූ මේ පින්වත් සුනිල් සාන්ත මහත්මයාට ඒ සීලෝ ඒ මාතාගේ සීලෝ ඥානීතෝතුන්ට ඒ සොයුරාට සීල දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම මේ අපරස් කරගත්තා වූ සීල කුසල් හේතු වේවා ප්‍රාර්ථනා කරමු සාදු 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 අදෝස්මිවත්නි එළබෙන සතිය සම්බන්ධ වෙන්න ඒ වගේම කටන පූජා මහා පින්කමටත් ඔය සත්පුරුෂව හැකි විදිහට සම්බන්ධ වෙන්න හැම දිනාටම තිරුවන් සරණයි තිරුවන් සරණයි.